පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, පින්වත්නි, හොඳයි අපි අද දවසෙත් මේ මොහොතේ සෝදානම් වෙන්නේ මේ විමුක්ති මාර්ගය, නිර්වාණ මාර්ගය පිළිබඳ සාකච්ඡා කරන්න. මේ මාර්ගය අපි වඩමින් යද්දී මේ ආර්ය මාර්ගය අපි වර්ධනය කරගෙන යද්දී අපේ සිත දවසින් දවස අලුත් වෙන්න ඕනේ. ඇත්තටම මේ මාර්ගයේ වඩාගෙන යද්දී අපේ සිතට, අපි කියන්නේ පරණ සාම්ප්‍රදානිකූල හිතේ තිබ්බ හැඩතල අයින් වෙලා සිතේ තිබ්බ සංස්කෘතික ගති නැති වෙලා ගිහිල්ලා සිත නව ජීවනයකට පත් වෙන්න ඕනේ. නව ප්‍රබෝධයකට පත් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් අපි පුරුදු කරලා තියෙන්නේ ආර්ය මාර්ගයේ නෙවෙයි, තවත් එක සම්ප්‍රදායේ තියෙන ආගමික චාරිත්‍රයක් විතරයි. ආරි මාර්ගය කියන්නේ හරි වෙනස්. ඒක වඩන්න 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 අපිට දවසින් දවස අලුත් දේවල් දැනෙන්න ගන්නවා. අලුත් දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම සිත ඒ දවසින් දවස අපි කියන්නේ පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සිත වර්තමානයේ පවතින ස්වභාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි කියන්නේ මේ නිරායාසව ආයාසයකින් තොරව සිත වර්තමානයේ ඉඳ ගන්නවා. දැන් අපිට මාර්ගයේ වඩන්න යන මුල් කාලෙදී අපේ සිත මේ මොහොතට අරගන්න වර්තමානයේ සිය පවත්වන්න අපහසුයි. අපේ සිත ගොඩාක් ඇදලා වර්තමානට ගන්න ඕනේ. ඒත් කාලයක් මේ ආර්ය මාර්ගයේ වඩාගෙන යද්දී අපිට තේරෙනවා එහෙම කිසිම උත්සාහයක්, අමුතු ආයාසයක් ගන්න ඕනේ නැහැ. નિરાයාසයෙන්ම සිත ස්වභාවිකවම මේ සිත වර්තමානයේ තියෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ සිත පිට ගියත් ඒ සතිය මේක හඳුනගෙන ආයේ එයායේ වර්තමානට එනවා. ඒ වගේම අපිට තේරෙන්න ගන්නවා දවසින් දවස අපිට පෙර නොයසූ දහමක්, පෙර නොතේරිච්ච දර්ශනයක් දවසින් දවස අපිට තේරෙන්න පටන් ගන්නවා. මා කියන්නේ මේ දේවල් අපේ ටික ටික වෙන්න අවශ්‍ය කරනවා. සමහර අයට වෙන්නේ, සමහර අයට දැන් මේ දේශනා ශ්‍රවණය කරන්න ගත්ත මුල් කාලෙදී යන් තේරෙන්න පටන් ගන්නවා. ඒක අලුත් දෙයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. අලුත් දෙයක් වගේ තේරෙන්න පටන් ගන්නවා, අලුත් දෙයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ එයාට මේ දේශනාවේ අලුත් ගතියක් තේරෙන්නේ නැති වෙලා යනවා. මම කියන හැමෝටම නෙමෙයි, සමහර අයට මේ දේශනාව ඒකාකාරී ස්වභාවයක්, නිකන් ඒකා හිතට නිකන් අර ඒකාකාරී ගතිය, ඒකාකාරී බව දේශනාවත් එක්ක දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම එහෙම ඒකාකාරී බවක් ඇති වුණාට පස්සේ අර තිබ්බ මුලින් ආපු ප්‍රබෝධය, මුලින් තිබ්බ ඕනකම, මුලින් තිබ්බ ප්‍රමෝදවත් ගතිය සමහර අයගේ ඇතුලේ නැති වෙලා යනවා. අපි කියන්නේ අන්න එයාට මාර්ගය වැරදුනා කියලා. මොකද එහෙම එකක් වෙන්නේ නැහැ. මාර්ගයට ආවට පස්සේ යාගේ ගමන අවසන් වෙනතුරුම යාගේ අර තිබ්බ ඕනකම, උනන්දුව, ශ්‍රද්ධාව පැවතිය යුතුයි. පැවති යුතුයි කියලා කියන්නේ දැන් මේ විදිහට උදාහරණයකට අපි හිතමු මිනිස්සෙක්ට අපි
හොඳට බර ආහාර කෑමට දෙනවා. එයා බර ආහාර කෑමට අරගෙන එයා ගොඩාක් දවසේ වැඩ කරනවා. බර ආහාර අරගෙන දවසේ ගොඩාක් වැඩ කරාට පස්සේ දැන් දවසේ ගොඩාක් හොඳට මහන්සිලා වැඩ කරනවා. එයා ටික දවසක් ගියාට පස්සේ මොකද කරන්නේ? එයා කල්පනා කරනවා, මම මොකටද මෙච්චර මහන්සි වෙන්නේ? මම මෙච්චර මහන්සි වෙන්න ඕනේද? මම මෙච්චර මහන්සි වෙන්න ඕනේද කියලා කල්පනා කළා. එයා බර ආහාර ගන්න එක නතර කරන්නේ නැහැ. හැබැයි වැඩ කරන එක විතරක් නතර කරනවා. ඒක ටික දවසක් ඇති යාට මොකද වෙන්නේ? ඒ කියන්නේ යාට ලෙඩ හැදෙනවා. යාට හති හැදෙනවා, මහන්සි හැදෙනවා. ඊළඟට ඉක්මනට මහන්සි වැඩි වෙනවා. එක එක කොලෙස්ටරෝල් කියයි, දිය වැඩිවාව කියයි, අර ලෙඩේ කියයි, ලෙඩ ටික ඔක්කොම ටික එන්න ගන්නවා. මොකද එයා ඒ ගන්න ආහාරවල බර පෝෂණයේ ප්‍රමාණයට ඒවා වැයවීමක් සිද්ධ වෙන්නේ නෑ. ඉතින් ඒක පෝෂණයේ වැඩි ගන්න ආහාර, ගන්න ආහාර පෝෂණයේ වැඩි බර ආහාර ගන්නෙත් ඒ වුණාට වැයවීම වෙන්නේ නෑ. එතකොට එයාට එයා ලෙඩෙක් බවට පත් වෙනවා. මට හිතෙනවා ඔන්න ඔය වගේම තමයි නිර්වාණ මාර්ගයේදීත්, ඒ වගේම තමයි ආර්ය මාර්ගයේදීත් ගොඩක් අයර වෙන්නේ. ඒ මුලින් දේශනාවට සාපේක්ෂව යායාගේ ඇතුළට කිදා බහිනවා. ටික කාලයක් යද්දී යාට දේශනාව ඇහෙනවා. හැබැයි මේ දේශනාවේ තියෙන ප්‍රමාණයට සාපේක්ෂව යායාගේ අභ්‍යන්තරයට කිදා බහින්නේ නැහැ. යායාගේ ඇතුළතින් මේක අත්දකින්න වීරිය කරන්නේ නැහැ. අන්න එතකොට යාට අර බර ආහාර ගන්නවා. හැබැයි මහන්සි වෙන්නේ නැහැ වගේ අර අවශ්‍ය කරන වීරිය කරන්න. අවශ්‍ය කරන වීරිය, වෑයම, කැපකිරීම, සිත සකස් කිරීම, ඒ දේවල් කරන්නේ නැතුව අරක විතරක් අහනවා. අරක අහනවා, ඒ දේශනාවට අහනවා, ශ්‍රවණය කරනවා. ඊට සාපේක්ෂව යායාගේ අභ්‍යන්තරයේට ඇතුළත ස්වභාවයට අවදි වෙන්නේ නැතුව ආධ්‍යාත්මය ගවේෂණය නොකර වීරය උත්සාහය නොකර ඉඳ ගන්නවා. අන්න එතකොට යාට අර දේශනාව ඒකාකාරී වෙන්න ගන්නවා. එතනින් යාට යාට අලුත් දෙයක් තේරෙන්නෙත් නැති වෙලා යනවා. අලුත් දෙයක් දැනෙන්නෙත් නැති වෙලා යනවා. අපි කියන්නේ එයා එක ලිඩෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ විමුක්ති මාර්ගයේ තියෙන ස්වභාවය තමයි තමාට ඇහෙන දේශනාවට සාපේක්ෂව, ඒ ඇහෙන ධර්මයට සාපේක්ෂව එයා ඒ තමන්ගේ ඇතුළට කිඳා බහින්න ඕනේ. තමාගේ අභ්‍යන්තර ගවේෂණයට ගවේෂණය කරන්න ඕනේ. අන්නේක සඳහා අපිට අවශ්‍යම කරන මාර්ගය තමයි මේ සිහිය ප්‍රයත්නීම වගේම අපේ ඇතුළාන්තයේ දළු නොපසුබට්න අපි කියන්නේ වීරයක් තියෙන්න ඕනේ. ඒ ඇතුළ තුළේ ජවය තියෙන්න ඕනේ. අපි කියන්නේ හැම වෙලෙම යෝගාවචරයේ කියලා කියන්නේ උදේ ඉඳන් වාඩිලා කම්මැලිකමක් ඉන්න කෙනෙක් නෙවෙයි. යෝගාවචරය කියන්නේ හරි ඇක්ටිව්, හැම වෙලෙම හරිම මේ ප්‍රබෝධමත් වෙලා ඉන්නේ. එයා හැම වෙලෙම ඉන්නේ හරිම අවදිමත් ගතිය. හරිම මේ කියන්නේ අර කම්මැලි වෙලා අලස වෙලා එහෙම බෝරින් ගතියින් ඉන්නේ නැහැ. එයා හැමදේම මේ භවනා කළා, සක්මන් කළා, පරියංග කළා, කුමක් කරාත් එයාගේ තියෙනවා ඇතුළාන්තේ නවතින්නේ නැති නොනවතිනේ ප්‍රබෝධමත් ගතිය. ඒ ප්‍රබෝධමත් ගතිය අපේ ඇතුලේ තියෙන්න ඕනේ. ඒ ප්‍රබෝධමත් නැති ගතිය ආවොත්, කියන්නේ වීරයේ අඩු ස්වභාවයේ ඇතුලේ මතුනොත් අපි වෙන අලස වෙන්න ගන්නවා. සිත අකර්මණ්‍ය වෙන්න ගන්නවා. සිත වැහෙන්න පටන් ගන්නවා. මාර්ගයේ අපිට අලුත් දේවල් දැනෙන්නේ නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසා මා කියන්නේ දිගටම අපේ සිත මේ මාර්ගයේ වඩ아가න යද්දි මේ විදිහට අපි වීරිය පවත්වනවා. ඒ වීරිය කොයි වෙලාවකවත් මිදගන්නේ නැහැ. ඒ ඇත්තටම වීරිය පවත්වද්දී වීරිය තුල තියෙන්නේ වීරිය බැලන්ස් වීමක් අවශ්‍ය කරන්නේ. වීරිය කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ඒක නිවන් දකිද්දී සත්‍ය අවබෝධ කරද්දී කෙනෙක්ගේ ඇතුලේ බැලස් වෙන්න ඕනේ. ඒ වුණාට මා කියන්නේ දැන් ඔබ මේ මාර්ගේ වඩිනවානේ. මහානේ ඔබ වීරිය බැලන්ස් කළ යුතුද නැත්නම් වීරිය වැඩි කළ යුතුද ඔබ හිතන්නේ? බැලන්ස්. ඒකට මා කියන්නේ ඔබ ඒකට බැලන්ස් කරන්න යන්න එපා කියලා. බැලන්ස් කරන්න යන්නේ නැත්නම් ඔබ වීරිය වැඩි කරන්න පටන් ගන්නවා. දැන් බලන්න ඔයද අහලා තියෙනවද දේශනාවේ තියෙනවා සෝන හාමුදුරුවන්ගේ කතාව අහලා තියෙනවද? සෝන හාමුදුරුවෝ ගොඩාක් වීරිය කළා.
සෝනහාමුදුරුවෝ ගොඩාක් වීර කළා. රෑ එළි වෙනකම්ම, රෑ එළි වෙනකම්ම සක්මන් කරා. නිදි ගත්තේ නැතුව නිදි මරාගෙන, නිදි මරාගෙන ඒ තමයි හිතේ අවංක අවශ්‍යතාවය. අවංකවම ඕනකම, අවංක ඕනකම තිබ්බා. ඊට පස්සේ නිදි මරාගෙන, අවගෙන නිදි මරාගෙන සක්මන් භාවනාව කළා. මෙහෙම නිදි මරාගෙන සක්මන් භාවනාව කරද්දී අන්තිමට යටිපතුල් වලින් වේන්න ගත්තා. යටිපතුල් වලින් වේන්න ගත්ත, තුවාල වෙන්න ගත්ත, තුවාල වෙලා සක්මන් කළා. අද අන්තිමට උදේ බලද්දී නිකන් සක්මන් මළුව මස් කඩයක්, සත්තු මරපු මස් කඩයක් වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද කවුද විතර සක්මන් කළේ මේ මස් කඩයක් වගේ, සත්තු හරක් මරපු මස් කඩයක් වගේ. ලේ හැම තැනම, ලේ හැම තැනම තියෙනවා. ඉතින් කවුද මෙච්චර, කවුද මේ කියලා අහන කියනවා. ස්වාමීනි, සෝන ස්වාමීන් වහන්සේ තමයි අධික වීර්ය වඩනවා මේ කියන සත්‍ය ධර්මය අවබෝධ කරන්න කියලා. ඊට පස්සේ මේ බුදුජානක හිමි දේශනා කරනවා ස්වාමීන් වහන්සේට වඩින්න කියලා. උන්න බුදුජානක හම්බෙන්න අහනවා. බුදුජානන් වහන්සේ අහනවා සෝන ස්වාමීන් වහන්සේ වැඩම කළාට පස්සේ, සෝන ඔබ ගිහි කාලේ දක්ෂ වීණා වාදකයෙක් නේද කියලා. ඔබ මහණෙන්න ඉස්සෙල්ලා දක්ෂ ලෙස වීණා වාදනය කළා. ඕකිනවා අහනවා, වීණාවේ තත් ඕනවට වඩා වැඩි කරාම ඒ මිහිරි නාද එනවද කියලා. කියනවා නෑ ස්වාමීන් වහන්සේ, ඕනවට වඩා තත් බුරුල් කරාම ඒත් වීණාවේ නාද එනවද කියලා අහනවා මිහිරි. ඒත් නෑ කියනවා. එතකොට තත් බුරුල් කරන්නත් එපා, තද කරන්නත් එපා, මේක සමබර කරන්න ඕනේ. එතකොට තමයි මිහිරි නාදය එන්නේ. ආන්ගේ වගේ බුදුරජාණන් දේශනා කරන සෝන අන්නේ වගේ තමයි නිර්වාණ මාර්ගය. මේක බැලන්ස් කරන්න ඕනේ වීරිය. දැන් මං කියන්නේ ඒ කතාවේදී සෝන ස්වාමීන් වහන්සේ කරපු එක හරි කියලා. බුදුරජාණන් වහන්සේ කරපු එක ඊටත් වඩා හරි. මොකද හේතුව සෝන ස්වාමීන් වහන්සේ වීරිය බැලන්ස් කරන්න ගියා නම් ඒ කියන්නේ වැරදි. හේතුව උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේ දැන් අපි මෙන්න මෙච්චර තමයි වීරියට හරියටම සමාපත් වල සම්බන්ධින්ද ඇතුළාන්තේ වීරිය වැඩෙන්න ඕනේ මෙන්න මෙච්චරයි කියලා කියන්න නම් එයා මීට ඉස්සෙල්ලා ඒ ධර්මයට අවබෝධ වෙලා තියෙන්න ඕන. අවබෝධ නොවිච්ච කෙනෙක් කොහොමද දන්නේ කෝකද බැලන්ස් එක කියලා? හරියටම ධර්මයේ ප්‍රත්‍යක්ෂ නොවිච්ච කෙනෙක් අවශ්‍ය මධ්‍යයේ වීරිය, මැද වීරිය මොකද්ද කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මා කියන්නේ එයා වැඩිපුර කරන්න ඕනේ. එයා තමන් හිතනවානේ මම මෙච්චරයි භාවනා වීරිය කරන්න ඕනේ කියලා. ආන් ඒ හිතන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩිය කරන්න. මොකද මට ඉදෙන්නේ ඔබ මදි එක තමයි ඔබට තියෙන වැඩි එක නෙමෙයි ගොඩක් ඇර තියෙන ප්‍රශ්න. වැඩි වෙලා නෙමෙයි අඩුව දෙන්නේ. ඒ නිසා ඔබ හිතාගෙන ඉන්න ප්‍රමාණය මැද වීරිය කියන්නේ එච්චරයි. නං ආන් එකට වඩා ටිකක් වැඩිපුර කරන්න. වැඩිය වඩන්න පටන් ගන්න. වැඩිපුර කැපවීම කරන්න. වැඩිය මහන්සි වෙන්න. එතකොට දැන් ඒ වැඩිය මහන්සි වුණාට පස්සේ සෝබාදාම නීතියක් තමයි කෙනෙක් අවංකවම හදවතින්ම කිසිම අව්‍යාජ ඇඟීමක් නැතුව අවංකවම යාගේ කැපවීම කරනවා නම්, වීරය කරනවා නම් ඇත්තටම සෝබාදාමට ඒක දෙන්න වෙනවා. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ නොදී ඉන්න බැරුණා නේචර් එක. උන්වහන්සේ මේක අත ගහලා කිව්වා මම මේ වෙනුවෙන් මෙච්චර කැපවීම කළා කියලා. පොළොවට අත කියලා එක මහා පොළොව විතරයි ඒක දන්නේ කියලා. ඒ වෙනුවෙන් මං ගත්ත මහන්සිය, ඒ වෙනුවෙන් කරපු කැපවීම පොළොව විතරයි දන්නේ. එහෙම කියද්දි සෝබාදාමට කරන්න දෙයක් නැහැ. මනුස්සයෙක් අවංකවම කැප වෙලා එයා සෝබාදාමෙන් ඉල්ලුවොත් මාව දැන් ගලවන්න, මම මේ වෙනුවෙන් මෙන්න මෙච්චර දේවල් කළා, මේ දේවල් අතහැරියා, මෙච්චර මහන්සි වුණා කියලා එයා සෝබාදාමට යද්දොත් ඇත්තටම සෝබාදාමට ඒක නොදී ඉන්න බෑ. සෝබාදාමට සිද්ධ වෙනවා සෝබාදාමට ඇත්තටම මේ එයාව මැරෙන්න ඇරියොත් සෝබාදාම ආල සාපේකට අහු වෙනවා. එයා එච්චර කැපවීම කරලා එච්චර වීරය කරලා සෝබාදාමට ඒක නොදී තිබුණොත් ඒ සාපේ සෝබාදාමට ගෙවන්න එනවා. ඇයි මිනිස්සේ මෙච්චර මහන්සි වෙලා මෙච්චර කැපවීම කරලා ඒ නිසා මා ඔබට කරන්නේ කියන්නේ අවංකවම වැඩිපුර වීරය කළා යදින්ද යා සෝබාදාම. ඒ ඔබට හිතේ මේ විහිළුවක් කරන්නේ කියලා. ඒ උනාට ඒක විහිළුවක් නෙවෙයි. ඒක ඔබට හිතේ මේ විහිළු කරනවාද කියලා.
ඒ වුණාට මට තේරෙන්නේ එච්චරයි. ඉතින් අන්තිමට යදිදී අපිට දන්නේ නැහැ අපි අපිට අපිට දැන් අපිට ඒ ඒ තැන්වල කරන්න කියපු දේවල් අපි කරා. ඉතින් දැන් අපි ඔන්නේ ඒ කියන්නේ අපි ඒ කාලේදී අපි කිව්වා නිවන් දකින්න ඒක කරන්න කියලා. අපි අවංකවම ඒකත් කළා. ඊට පස්සේ තව ස්වාවනම් මධ්‍යස්ථානයකට ගියාම කිව්වා මේකත් කරන්න කිව්වා. අපි අවංකවම ඒකත් කරා. හැබැයි කරන එක හරියට කරන්න ඕනේ පොක්කෙම්ම. අපි කියන හදවතින්ම ඒ එතන තියෙන්නේ මොකද ඒක අපි දන්නේ නැහැ. ඒකද හරිම පාත් එක නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ හැබැයි අපි කරන එක හදවතින් භක්තියෙන් ශ්‍රද්ධාවෙන් වීරියෙන් කැප වෙලා කරනවා. ඒ කැපවීම තියෙනවා. හැබැයි හරිද දන්නේ. ඒක සාර්ථක තැනකට ගියා තව දැනක මේක කරන්න කිව්වා. ඒ ටිකත් කරන කළා මං කියන අවසානයේ ඔබ සියලු සියල්ල කළා අන්තිමට සබදාහමට යදින්න එච්චර. දැන් ඔබගේ යදි දෙන්නේ මම දන්නේ නැහැ. මං ඒක ඇයි බුදුරජාණන් සෙච්චරනේ කරේ. උන්වහන්සේ බුද්ධත්වයට ලබන්න කොහොමද කියලා මහපොළොට අද තියලා කිව්වා. මෙච්චරයි මම මේ වෙනුවෙන් මෙච්චර කළා. ඉතින් දෙන්න තියනවා. අන්‍ය වගේ මිනිස්සෙක්ට ඇත්තටම යාට ඕන නම් ගැලවෙන්න. ඇත්තටම යාට ඕනේ මේ සියල්ලෙන් නිදහස් වෙලා යන්න නම්. ගැලවිලා යන්න නම්. යාට අවශ්‍ය කරන හයියක් තියෙනවනම්. අවශ්‍ය කරන වීරයක් තියෙනවනම්. අර අවශ්‍ය කරන හයියක් තියෙනවනම් වීරයක් තියෙනවනම් භක්තියක් තියෙනවනම් ඒක සබදාම නොදී ඉන්නේ. ඒ නොදී ඉන්න බෑ. එතකොට මහපොළොව කම්පා වෙනවා නොදී හිටියොත්. මහපොළොව දෙදරන්න ගන්නවා. ඒ නිසා සබදාමට යාට නොදී බැරි. ඇත්තටම නිවන දෙන්නේ මිනිස්සෙට නොදී බැරි නිසා විතරයි. ඇයි ඒ නොදුන්නොත් ඒක එයා සබදාම සාපේට අහු වෙනද කරගන්න දෙයක් නැති හින්දා දෙනවා. මා කියන්නේ බුද්ධත්වයේ කියන්නේ අන්න ඒ වගේ දෙයක්. බුදු බව කියන්නේ බුද්ධත්වයේ කියන්නේ අන්න ඒ වගේ ස්වභාවය. ඒ නිසා ඔබ පුරුහාන්තර මාර්ගයේ වඩන්න කොයි වෙලාවකත් ඒ ජවය නතර කරන්න එපායි. ඇති කරගත්තේ අපි කියන්නේ නොපසුබට්නා වීරය කියලා. බුදුහාඳුරන්ගේ වීරිය තිබ්බේ ඇටමස් වියලේවා චතුරංග සමන්නාගත වීරයක්. මස් වියලේවයි මොකක් නැතුණත් ප්‍රශ්නයක් නැහැ. අන්තිමට ජීවිතේ ඒ කියන්නේ ජීවිතය අත්හැරියා. ජීවිතය අත්හැරල මාර්ගය වැඩුවා. ජීවිතය අත්හැර ඒ එතකොට සබදාහම දිනවා නීතියක්. එයා දැන් ජීවිතෙත් අත්හැරලා. කාය ජීවිත දෙකත් ආශාවත් අත්හැරලා. එයා අවංකවම කැප වෙලා මේකට වීරිය කරනවා. කරගෙන යද්දී එයා ඊට පස්සේ සබදාහම මොකද කරන්නේ? හරියට මෙයාගේ අවබෝධයට අවශ්‍ය කරන්නේ ඒ වගේ දැඩි වීරයක් නෙමෙයි බැලන්ස් එකක්. එතකොට සබදාහමෙන් එයාට එයා ඉස්සරහට ගුරුවරයෙක් පහල කරනවා. ඒක සබදාහම කරන්න ඕන දෙයක්. සබදාහම ගුරුවරයෙක් පහල කරලා ආන් එයාගේ අර තියෙන වීරිය මැදට ගේනවා. මැදට ගිනාම එයාට අවබෝධය පහල වෙනවා. හැබැයි ඔබ මැද හොයන්න යන්න එපා. ඔබේ ගුරුවරයා ඔබට මැද පෙන්නනකන් සිටින්න. ඔබ මැද හොයන්න ගියොත් ඔබ දන්නේ නැහැ මොකද්ද හරියටම බැලන්ස් වෙන තැන කියන්නේ. අන්න ඒකයි අපි කියන්නේ කෙනෙක් මාර්ගය වඩා ගියා ගුරුවරයෙක් එක්ක සිටින්න ඕනේ යම් කාලයක් වානවා. ඒ ගුරුවරයා දන්නවා ඒ ගුරුවරයා හරියට ගියපු කෙනෙක් නම් හරියට දන්න මාර්ගය වඩපු කෙනෙක් නම් එයා දන්නවා හරියටම ශිෂ්‍යයාගේ වීරිය බැලන්ස් කරන්න ඕනේ තැන. ඒක සමබර කරවන්න ඕනේ තැන. අඩු තැන වැඩි කරන්නත් වැඩි තැන අඩු කරලා හරියටම ඒක සමබර කරන අවස්ථාව. ඒ නිසා මම කියන්නේ ඒක තමයි සබදාහම යන පැටර්න් එක. කෙනෙක් අවංකවම සොයනවා, ජීවිතය අත්හැරලා හොයනවා, ඔක්කොම අතහැරලා ගැලවීම හොයන්න යද්දී එයාට ගුරුවරයෙක් පහල කරලා එයාගේ වීරිය සමබර කරවලා එයාට මේ කියන විශ්වදහම එයාට සාක්ෂාත් වෙනවා. විශ්ව රිද්මයේ සමග එයා, කියන්නේ එයා විශ්ව රිද්මයේ සමග එකතු වෙනවා. ඒක තමයි සබදාහමේ හැටි. එතකොට හැබැයි මේක කරන්න යද්දී මේ ගමනේදී අපිට මාගේ ආයත් මානවද කියනවා නැතුවම බැරි එක තමයි මේ වීර කියන අංගය. ඒක ඇතුලේ නැත්තම් ඇත්තටම ඒ කියන්නේ වීර කියන්නේ යාට මේ ලොකු හයියක් තියෙන්න ඕනේ හිතේ. ඒ කියන්නේ මොන දේ නැති වුණත් මොන දේ කඩාගෙන හරි සියලු දේම විනාශ කරගෙන සියලු දේම නැති කරගෙන සත්‍ය වෙනුවෙන් පයින්න. තමන්ගේ තියෙන සියලු දේම නැති කරගෙන අහිමි කරගෙන ඒත් මිනිස්සුන්ගේ හිත මට නම් තේරෙන්නේ එච්චර හයිය නැහැ. ඒ හයිය නැතිකම හින්දාමනේ ගොඩාක් දෙනෙක් බලන්නේ විවාහ වෙන්නේ. මාගේ මට නම් හිතෙන්නේ ඇත්තටම කෙනෙක් විවාහ වෙන්නේ යාගේ හිත හයිය නැති හින්දා කියලා. ඔබට ඒක හිතෙන්නේ නැද්ද? මට නම් පුංචි කාලේ ඉඳලා හිතෙන්නේ නැද්ද මිනිස්සු විවාහ වෙන්නේ යාළගේ ඇතුලේ මොකක් හරි සිතේ හයියක් නැහැ. අපි කියන්නේ සොයිරියෙ ඉන්න හයිය නැහැ. එක්කෝ පාළුයි කියනවා, එක්කෝ තනියි කියනවා, බෝරින් කියනවා, කනිකා මොකක් හරි කරලා හිතේ හයිය නැති නිසා නැවත විවාහ ජීවිත දෙවැන්නෙක් සමග විවාහයකට එකතු වෙනවා. මම කියන්නේ විවාහයකට එකතු වෙන්නේ හිතයි නැත්තම් විතරයි. එහෙම නැත්තම් මොකටද ඉතින් අපිට මට සොයිරියෙ ඉන්න පුළුවන් නම් මට කාගේවත් එහෙම සෙනෙහසක් ආදරයක් එහෙම අවශ්‍ය නැතුව මට මගේ හයිය තියෙනවා නම් තනියෙන් ජීවත් වෙන්න. මම කියන්නේ ඇයි අපි එහෙම දෙවැන්නෙක් මත ඩිපෙන්ඩ් වෙන්නේ? අපෙන්නේ.
එතකොට භාග්‍යවතුන් කෙනෙක්ගේ වීර්යයේ අලුකමේ ලක්ෂණයක් තමයි දෙවැන්නෙක් මත යැපෙන්න හදනවා හැම වෙලෙම. හැම වෙලෙම යාට තමන්ගේ සිත ශක්තිය අඩුයි. හයියමදි. හයියමදිින්ද හැම වෙලෙම ජීවිතයේ තව කෙනෙක් මත රැඳී පවතිනවා. ඒ නිසා අපි වීර්ය හදන්න යද්දී හිත සකස් කරන්න යද්දී අපි කිසිවෙකින් කිසිවක් අපේක්ෂා කරන්නේ නැහැ. කිසිවෙක් මත සිත රඳා පවත්වන්නෙත් නැහැ. ආන් එතකොට සිත අපේ හයිය වෙනවා. දැන් එක්කෝ හිත අපේ හයිය නැහැ බැඳින් ඉඳා. අනේ ඒ බැඳින් හදා ගන්නෙම අපි සිතේ හයියක් නැති නිසා, වීරයක්, ස්වෛරී බවක්, හුදකලාවත් එක්ක ඉන්න, හුදකලාවත් එක්ක ජීවත් වෙන්න තියෙන සිතේ හයිය ශක්තිය නැති නිසා. දැන් එතකොට දැන් මා කියන්නේ දැන් අපි මේ හිත හදන්න යනවානේ. දැන් මේ හිතේ ස්වභාවය තමයි හිත ඔන්න හොඳට ටික ටික හකස් කරගෙන, හයිය කරගෙන හදාගෙන යනවා අපි ටික ටික. ටික ටික මේ හිත හදාගෙන, හයිය කරගෙන, සකස් කරගෙන යද්දී ඔන්න කවුරු හරි ඇවිල්ලා ඔන්න ආයෙත් කඩනවා, ආයෙත් වැටෙනවා. දැන් අපිට බලන්න වෙන දැනන ගොඩක් අයට මෙන්න ටික දවසක් යද්දී ඔන්න හිත හයිය කරගෙන හදාගෙන අර ප්‍රශ්න වලට මුහුණ දීලා දැන් හිත හදාගෙන යනවා. තව කෙනෙක් ඔන්න හදාගෙන යන කාලේ තව කෙනෙක් ඇවිල්ලා ඔන්න ආයෙ මොකද කරන්නේ, මේක ආයෙ බිඳුවට වටනවා, ආයෙ අපි කඩා වැටෙනවා, ආය අපේ හයිය. මං කියන්නේ ඇත්තටම එහෙම කවුරු හරි ඇවිල්ලා මේ ඒ වගේ අපිට මේ මාර්ගයේ වඩාගෙන යද්දී එහෙම හිත ආය බිඳුවට වටන එක හොඳද නරකද? මොකක්ද ඒක තියෙන හොඳ? ආ කියන්න බලන්න. ඇයි හොඳ? මොකක්ද? එතකොට යා අපිට ලොකු උදව්වක් කරනවා. යා මට පෙන්නනවා ඔබ හිත නැගිට්ටුවට එක තාම ව්‍යාජ නැගිටීමක් විතරයි. තාම මම නැගිටලා කියලා හිතුවට ඒ වගේ හයිය තියෙනවා මම වීරයයි කියලා හිතුවට තවගෙන ඉන්න පුළුවන්. ආයේ වචනින් දෙකින් ක්‍රියා දෙකකින් තුනකින් ආයේ බිඳුවටම වටන්න. ඒ කියන්නේ එතකොට මං කියන්නේ එතකොට ආයෙත් අර ප්‍රශ්නයක් නෑ, දුක් වෙන්නේ නෑ. අපි කියන ඔයා වටපු එකමයි හොඳ. ඔයා වැටුවේ නැත්නම් මං හිතන් ඉන්නේ මම හොඳ වීරයවන්තයෙක් කියලා. ඒත් මට තේරෙනවා මම වැටෙන බව. එහෙනම් මං ආයෙ නැගිටිනවා, ආයෙ හදනවා. ආයෙ මං කියන්නේ එතකොට ඉතින් ඔබ ජීවත් වෙන්න ඕනේ හිත වටන කෙනෙක් ළඟද, හිත වටන්නේ නැති කෙනෙක් ළඟද? මාගෙන වටන අය ළඟ ජීවත් වෙන්න. ඔබේ නිර්වාණ ධාතුව පවතින ඔබව රිද්දන, ඔබව වටන, ඔබ මානසිකව පල්ලෙහාට දාන, කඩා වටවන අය ළඟ ජීවත් වෙන්න. මොකද ඔබ වීරිය ඔබේ සිත නැගිට පවතින්න ඕනේ ඒ වගේ කෙනෙක් ඉස්සරහා විතරයි. අන්න නැතුව අනිත් තැනකදී හිත වටන්නේ නැති තැනකදී කඩන්න නැති කෙනෙක් ඉස්සරහා ඉතින් සතුටින් ඉන්නවා කියන එක අමුතු දෙයක්. හිත වැටෙන්නේ නැතුව හයියෙන් ඉන්නවා කියන එක මහා අමුතු ආශ්චර්යයක් නෙමෙයි. ඒත් සිත වටන කෙනෙක් තැනදී විඳ වටවද්දි එයාට මානසිකව වැටෙන්නේ නැතුව ඉන්න වීරිය තියෙනවා නම්, අපි කියන්නේ හයිය තියෙනවා නම් අන්න ඒක තමයි අවශ්‍ය කරන එක. ඒ වගේම තමයි වීරිය කියන ඉන්ද්‍රිය අපේ ඇතුළේ තියෙන වීරිය වර්ධනය කරන්න මං කියන්නේ අපිට අවශ්‍ය කරන පොයින්ට් එක තමයි සංසාරය ගැන කල්පනා කිරීම. අපිට වීරිය ඇති වෙන්නේ අපි මේ සංසාරයේ ස්වභාවය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන නැවත නැවත. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ වීරිය ඉන්ද්‍රිය වැඩෙන්නේ. මේන් පොයින්ට් එකක් මූල අදහසක් වශයෙන් සසර ගැන කල්පනා කරන්න කියලා. ඒතර සසර ගැන කියද්දී උන්වහන්සේ දේශනා කරන්නේ අනමසග්ග සංයුත්තේදී මහණෙනි මාව මැරිච්ච දුකට, පියා මැරිච්ච දුකට මේ සංසාරයේ කල්පය තුළ අඬපු කඳුළු එකතු ගලොත් සතර මහා සාගරයට වැඩිය කියනවා. ඒ කියන්නේ අපි කොච්චර මේ ජීවිතේ මේ එක ජීවිතයක අඬන හතර මහා සාගරයක් අඬන්න නම් කොච්චර අපි අඬලා ඇද්ද මේ සංසාරේ. ඒ වගේම කියනවා හරියට හරක් ඌරු කුකුළු වෙලා ඉපදිලා, හරක් ඌරු කුකුළු වෙලා ඉපදිලා බෙලි කැපුම් කාලා ඔබේ කල්පයක් තුළ ගෙවි ගිය ලේ ටික එකතු කළොත් එහෙම සතර මහා සාගරයකටත් වඩා වැඩිය කියලා. ඉතින් බහනක එක ජීවිතයේ ඔබ හරකෙක් වෙලා ඉපදිලා බෙලි කැපුම් කාලා මැරුණොත් ලේ බාස්කට් එකක් විරේනේ. දැන් සතර මහා සාගරය පුරවන්න නම් නිකන් කල්පනා කරන්න කොච්චර මැරෙන්න ඇද්ද? අනික බුදුරජාණන් වහන්සේ නම සත්වේකව බය කරන්නවත්, සසර බය පෙන්වන්නවත් බොරුවක් දේශනා කරන්නේ නැහැනේ. ඒක තමයි බුද්ධ කියලා කියන්නේ. ඒක නිකන් බොරුවට මිනිසුන්ට අනවශ්‍ය බයක් ඇති කරවන්න එහෙම බොරුවක් දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කළා නම් දේශනා කරන්නේ උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙච්චි සත්‍යමයි.
එතකොට ඔබ කල්පනා කරන දැන් ඇත්තටම මම මේ ජීවිතේවත් මේකෙන් තේරු බේරුනේ නැත්තම් මෙච්චර චාන්ස් එකක් ලැබිලා මෙච්චර ගැලවෙන මාර්ගයක් ඇහිලා නිදහස් වෙන දහමකුත් ඇහිලා මේක ප්‍රත්‍යක්ෂ නොකර වෙන මොකක් හරි වෙලා ආයි ඊළඟ ජීවිතේ හරකෙක් හරි වැස්සියක් හරි වස්සෙක් කියලා ඉපදිනවා ආයි බෙලි කපුම් කණ්ඩ වෙනවනේ ආයි තනකොළ කණ්ඩ වෙනවා ආයි බෙලි කපුම් කණ්ඩ වෙනවා ඉතින් ආයි දැන් ඒ කියන්නේ මේක අවබෝධ නොකරුවොත් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට ධර්මයේ සාක්ෂාත් නොකර කෙනෙක් කරපු කෙනෙක් නොකරපු කෙනෙක්ගේ ජීවිතය හරියට සතර අපායාගේ මහ ගෙදර වගේ කියලා. කියන්නේ සතර අපායම කියන්නේ අපි කොහේ කැරකිලා කැරකිලා හරි ආයේ අතින්දම තමයි යන්නේ මහ ගෙදර වගේ අපි අපිට කොහේ ගියත් අපේ ගෙදර නැකන් හරියට නිින්ද යන්නේ නැහනේ. ඒ වගේ තමයි අපිටත් මේ කොහේ ගියත් අහපෝ අපි මහ ගෙදරට යනකම් යන්නේ මේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නියපිටේට පස් ටිකක් අරන් කියන්නේ මහණෙනි මට පේන විදිහට නම් මේ සංසාරේ මේ මිනිස්සු වෙලා ඉපදිලා සත්‍ය අඩුම ගානේ සුගතියක හරියන්නේ මේ නියපිටට ගත්ත පස්තික වගේ කුංචි ටිකක් විශාල මේ ඉපදිලා එන පිරිස විශාල පිරිසක් ආයෙත් උපදින්නේ දුගතියේ දුක් විඳිනවා ඉපදිලා මං කියන්නේ ඊටත් වඩා පුංචිම පිරිසක් තමයි ගැලවිලා යන්නේ මං කියන්නේ දැන් අපි මෙච්චර ධර්මයක් හම්බෙලා මෙච්චර දහමක් හම්බෙලත් මං කියන්නේ ඔබ දිව්‍ය ලෝකෙක ගියත් කිසි වැඩක් නැහැ කියලා. අපාය ගියොත් කොහොමත් වැඩක් නැහැ. මෙච්චර දේශනාවල් ඇහලා මෙච්චර සංසාර සිහිනයක් ගැන අපි කතා කරලා තවත් ආයේ දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක හෝ යන්න ලෑස්ති වුණා. බුදුජානස කියන මහණෙනි මම මෙහෙම අසුරු ශරණක් ගහලා මෙහෙම කළා අසුරු ශරණක් ගහලා මහණෙනි මං අසුරු ශරණයක්වත් මේ භවයේ වර්ණනා කරන්න නැහැ කියලා. ඉතින් මා කියන්නේ ඇත්තටම අපිට අවශ්‍ය කරන්නේ මේවා අහලා දිවි රෝග යන්න නෙවෙයි. මේවා අහලා අපාය යන්නත් නෙවෙයි. මා කියන්නේ මේ සියල්ලම ගැලවිලා යන්න කියන්නේ. ඒක ඒක විශාල පුණ්‍යවන්ත කාලයක් වෙනුම් තමන් ඒ අපි කියන්නේ ඒ මගුල් සක්වලක් තියෙන කාලෙක. ඒ පුණ්‍යවන්ත කාලෙක. ඒ ඉපදීම සිද්ධ වෙනුනේ. ඒ කියන්නේ අෂ්ටලෝක මේ අර කියන්නේ අක්කන සූත්‍රයේ කෙනෙක්ට ඒ කොච්චර පින් තිබ්බට බුද්ධෝත්පාද කාලයක් නැත්නම් ඒ දේශනාව නැති කාලෙක බුදුනාට එයාට කොච්චර කරත් එයාට ගැළවීමක් නැහැ ඒක. එතකොට දැන් අපිට තේරෙනවා දැන් එහෙම කල්පනා කරද්දී එහෙනම් අපි අවශ්‍ය කරන්නේ සුගතියට යන්න මාර්ගය පාදා ගැනීම නෙමෙයි. දුගතියට කොහොමවත් අපි කැමති නැහැනේ. මා කියන්නේ මේ සියල්ලෙන් ගැළවීම සොයන්න කියලා. නිදහස් වීමම සොයාගෙන යන්න කියලා. අසුරු සනක්වත් ඔබ භවයේ ගැන සංකල්පයක් හදාගන්න එපා. මොකද බුදුජානක හිමි දේශනා කරලා තියෙනවා මහණෙනි මේ හරියට නුඹලා මේ සංසාරේ ඉපදිලා මේ මැරිලා නුඹලගේ ඇටසැකිලි ටික එකතු කරොත් කියන්නේ මිනිස්සු වෙලා විතරක් ඉපදිලා මේ මහා මේරු පර්වතයට වඩා මහා මේරු පර්වතයට වඩා විශාලයි. එච්චරම ඉතින් මේ මිනිස්සු වෙලා ඉපදිපදි ඉතින් මේ විදිහටම මොනවා හරි මේ බැඳින් හදාගන්න ඇති යුතුකම් කරන්න ඇති. දැන් බලන්න දැන් ඔයත් ගිය ජීවිතේ ඔයත්ගේ ළමයි වෙනින් අම්මල දාතර වෙනින් කොච්චර මහන්සි වෙන්නද. ඉතින් කෝ දැන් අපි මතකවත් නැහැ නේ මහන්සි වෙච්ච කෙනෙක් මතකවත් නැහැ. මහන්සි වුණ ඔබවත් මතක කෙනෙක් සමහර ඒ අය දැන් අපිට මතකවත් නැහැ. දැන් මෙතනින් යහ පැත්තට ගියාට පස්සේ මේ කවුරුවත් මතකවත් නැහැ. මේ ඒක තමයි අද දවසක් මේ දවසක් කරන්නේ කොමුකොරු මිනිහෙක් කොමාරි ගොමේ රජුරුවන්ගේ බිසව මැරුණලු. ඉතින් රජුරෝයි බිසවයි බුදු ආකාර මේ ආදරෙන් ප්‍රේමයෙන් හිටියලු. ආදරයෙන් ප්‍රේමයෙන් සාදරයෙන් ඉන්න වෙලාවේදී අගබිසෝ මැරුණා. අගබිසෝ මැරුණාම රජුරවන්ට හිතට හරිම නැහැ. රජුරවන්ට හිතට හරි නැහැ. රාජ්‍යයේ වැඩ කරන්නේත් නැහැ. රජුරෝ දැන් හරි දුකෙන් හරි ශෝකයෙන් දුකෙන් ශෝකයෙන් කලකිරීමෙන් රජුරෝ ඉන්නවා. දුකෙන් ශෝකයෙන් කලකිරීමෙන් රජුරෝ ඉන්න වෙලාවේදී දැන් පුරෝහිත කල්පනා කළා. පුරෝහිතට උසාල ඥානයක් තියෙන කෙනෙක්. පුරෝහිත ඇහුවා රජුරෝනේ ඇයි මෙච්චර දුකෙන් ඉන්නේ කියලා. ඔය අගබිසවට මම නැතුව පාළුව ඇති. මං අපි දෙන්න පුදුමාකාර සතුටින් ආදරෙන් සෙනෙහසින් හිටියේ. මම නැතුව අගබිසව කොහේ ඉන්නවත් දන්නේ නැහැ දැන්. ඛණ්ඩවත් එයාට බැරුව ඇති. ඛණ්ඩවත් බැරුව ඇති. කියලා දැන් මේ මම නැතුව දුකෙන් ඉන්නේ නැති කියලා. ඒතර පුරෝහිත කල්ප කියනවා රජුරණේ ඔබේ විසෝ දාහන්සේට ඔබ වහන්සේ ඔබතුමා ගැන මතකවත් නැහැ. ඔබතුමා ගැන මතකවත් නැහැ කියලා කියනවා.
කියනවා මේ බොරු කියන්න එපා, ඒක නම් කොහොමවත් වෙන්න බෑ. කවදාකවත් කාට අමතක වුණත් මාව අගබිසෝවට නම් අමතක වෙන්නේ නෑ කියලා කියනවා. එතකොට කියනවා එහෙනම් මම අගබිසෝව කියන දැන් අගබිසෝ ගොම කුරුමිනියෙක් කියලා. ඒ ඊට රජුනට හොඳට මලපැලලා බයිනවා. එහෙම කොහොමද වෙන්නේ කියලා. කියනවා හරි මම මේක ඔප්පු කරන්නම්. ඔප්පු කරන්නම් කියලා ඊට පස්සේ මේ කියනවා රාජසභාව කැඳවන්න කියලා. රාජසභාව මේ කැඳවගෙන ආවට පස්සේ මේ පුරෝහිත මොකද කරන්නේ? ලොකු විශාල ගොම්බෙට්ටක් කරන් යනවා. අර ගොම්බෙට්ටක් කරන් ඇවිල්ලා ගොම්බෙට්ටක් කරන් ගල රජුරණේ පේනවා. මේ රජුරණේ මේකේ පේනවාද ගොම කුරුමිනියෙක් ඉන්නවා කියලා. ඔහු කියනවා. දැන් මේ තමයි ඔබේ ගිය ජීවිතයේ අගබිසෝන් ආස කියලා. රජුරෝ කියනවා ඒක කොහොමද වෙන්නේ? කොහොමද ඔක විශ්වාස කරන්නේ කියලා. ඉතින් හරි මට මේ හැකියාවක් තියෙනවා. මට මෙහෙම චිත්ත ශක්තියක් තියෙනවා. මම ඒ චිත්ත ශක්තිය පාවිච්චි කරලා මේ ගොම කුරුමියන්ට කතා කරන්න සලස්සන්නම් කියලා. එහෙම ඊට පස්සේ යාගේ ශක්තියෙන් කතා කරන්න හදලා අන්තිමට අහනවා ඉතින් මේ දැන් ඔයාලට රජ්ජුරුව කොහොමද රජ්ජුරුව මතක් වෙනවද? ඒතොර ගොමුකුරුමිනියා කියනවා මට ওই රජාකින් ඇති වැඩක් නැහැ. මට මේ ලෝකේ වටිනම වස්තුව මම වැඩිම ප්‍රේම කරන්නේ මේ ගොම්බෙට්ටට. ඉතින් මට නිදාසෙ මේ ගොම්බෙට්ටට එක පැත්තකලා ඉඳ දෙනවාද කියලා කෑ ගහනවා. අර ගොමුකුරුමිනියා කෑ ගහනවා. ඉතින් ඔබත් ඔය ආදරෙන් ඉන්න කෙනා එහා පැත්තට ගියාම ඔච්චර තමයි ඉතින්. එහා පැත්තට යන්න ඕනේ මේ ජීවිතේ තමයි එහෙම වෙනවනේ. එතකොට දැන් එතකොට අපිට තේරෙන එක තමයි ඉතින් ඔබ තමයි සංසාරික කියන්නේ. අපි මේ පණ දාගෙන නැහිකට දගෙන එහෙවදී මතකවත් නැහැ. දන්නේ නැහැ. මතකවත් නැති ඒක තමයි සංසාරික කියලා කියන්නේ. ඒක තමයි ස්වභාවය කියන්නේ. ඉතින් බුදු දානස දේශනා කරනවා මානෙනි ඉතින් නුඹලගේ ස්වභාවය තමයි. උල අන්තිමට මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිසු කරලා යන්නේ. මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිසු කරලා යන්නේ තවත් එක මේ ගොම්බෙට්ටක් නෙවෙයි මිනි ඔලු කට්ටු ටිකක් සොහොන් ටිකක් නිකන් තව සොහොන් ටිකක් ඉතුරු කරලා යන්නේ පොළොවට පස් ටිකක් එකතු කරලා යන්නේ විතරයි. ඒ දේශනාව කියනවා සෝසාන වඩඩෝ කියලා නිකන් සොහොනක් ඉතුරු කරලා යනවා එච්චරයි. මම කියන්නේ සොහොනක් ඉතුරු කරලා යන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය සොහොනට යන දක්වා කණ්ඩ දින කට්ට ජීවිතේ වෙහෙස මුණ දෙන්න තියෙන ප්‍රශ්න ජොබ් කරන්න ඕනේ මේ දේවල් කරන්න ඕනේ ප්‍රශ්න වලට මුණ දෙන්න ඕනේ මේවා කරන්න ඕනේ ඒ දුක නේ. ඒ නැත්තම් මං කියන්නේ සෝහන දක්වා යන අපි දැන් අපි හිතන විදිහට මල්යහානක ඉඳලා සෝහන දක්වා යන්නේ නැහැනේ. ඒ දක්වා යන්නේ ලොකම මහා කැපවීම කරන්න යන කී කැපවීම කඩේ වැගේ ඇති. තේරුමකුත් නැහැ, අන්තිමට ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මං කියන්නේ මෙන්න මේ විදිහට ජීවිතේ දිහා අපි කල්පනා කරද්දී අපිට තේරෙනවා එහෙනම් මේ කිසි දෙයක කිසි වැඩක් නැහැ. මේ කිසි දෙයක් එක්ක තවත් පැවතිලා ඇති තේරුමකුත් නැහැ. මේ වගේ ඇති දෙයක්කුත් නැහැ. එහෙනම් අපි කරන්න දෙන එකම දේ මේ සියල්ලෙන් නිදහස හොයන එක විතරයි. මේ සියල්ලෙන් ගැලවීමක් නිදහසක් සොයනක විතරයි. මං කියන ආන් ඒ වගේ සංසාර බය සංසාරේ තියෙන නිස්සාරත්වය තේරුමක් නැති ස්වභාවය කෙනෙක්ට හොඳටම දැනුණා. ආන් එයා මා කියන්නේ ජීවිතේ පරදෝරදී හරියට අර හිස ගිනි දාග ගත්තෙක්සේ. එයා ඒ ගැලවීම සොයා ගන්නවා. ගැලවෙන්නම යනවා. එයාට කිසි දෙයක් වැඩ වෙන්නේ නැහැ. හිස ගිනි ගත්ත කෙනෙක්ට වැඩක් නැහැ වෙන දෙයක් වතුර ටිකක් හැරෙන්න. අන්න ඒ වගේ මේ සංසාර බය කෙනෙක්ට දැනුනොත් නිසාරත්වයේ තේරුනොත් හරියටම එයා ඒ සියල්ලම අත්හල යනවා. ඒක ආමුදුරු කෙනෙක් කියතියලු. උන්වහන්සේ ඇතරු උන්වහන්සේට එක තැනක ඉඳලා විනාඩි 5ක්වත් අපි වෙන කඩිකුලප්පුව කියලා. කඩිකුලප්පුවල උන්වහන්සේ විනාඩි 5ක්වත් එක තැන වාඩි වෙලාවත් එහෙම ඉඳ බලන. අන්තිමට ඒ උන්වහන්සේගේ දුර්වලතාවයක්නේ. උන්වහන්සේ මොකද කරේ? නැගගලු ඉනිමගක් හදාගෙන කන්දක් උඩට නැගගලු. ඉනිමගක් හදාගෙන කඳුර නැගලා දැන් එතනත් ඒ කන්ද දැන් ඒ කියන්නේ ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? පල්ලෙහාට දැමලා ඉනිමග. ඉනිමග විසිකලා. දැන් ඉනිමග ඉස්සරහට පල්ලෙහාට බහින්න බෑනේ. ඊට පස්සේ කන්දේ වටේ හෙට මෙහෙට කඩිකුලප්පෝගේ හෙට යනවා මෙහෙට යනවා හෙට යනවා මෙහෙට යනවා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරේ? විශාල ගලක් අරගෙන කකුල් දෙක කඩාගත්තා. ගලක් අරගෙන කකුල්ට ගහලා 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 කකුලට ගහලා කකුල කඩාගත්තා. කකුල කඩාගෙන තද වේදනාවනේ. වේදනාවට සිහිය දියලා වේදනානුපස්සනාව හරහා නිවන් දැක්කා. වේදනාව දැරින වේදනාවට සතිය පවා සිහිය පවත්වලා වේදනානුපස්සනාව වඩලා වේදනානුපස්සනාව හරහා විමුක්තිය නිවන ස්පර්ශ කරා. මම කියන්නේ උන්වහන්සේ කරපු එක හරියට කියලා. මොකද ඒ වගේ සමාහලලාට අපේ දුර්වලතාන්, කම්මැලිකම්, අලසකම්, වීරිය නැතිකම් දැක්කම ඒවට ගහන්න ඕන. ඒ අර බලන්න උන්වහන්සේ උන්වහන්සේගේ අඩුවට ගැහුවානේ. උන්වහන්සේ කකුල කඩාගත්තා. අර උන්වහන්සේගේ දීප දුර්වලතාවය දැකලා ඉනිමගක් දාගෙන නැගලා කකුල කඩාගෙන මං කියන්නේ අන්න ඒ වගේ තමයි. කොට මේ ඒ කියන්නේ නිවන් දකිද්දී එක පැත්තක් වැටෙන්නත් දෙනවා.
ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්නේ ඉතින් කකුල් දෙක තියාගෙන හරියන්නේ නැහැ. උනාසේ එකක් අතහැරියා. අපි හිතන අයියෝ මම නම් ඔහොම කරන්නේ නැහැ කකුල් දෙක තියාගෙන මේ මං කොහොම හරි නිවන් දකින්නවා කියලා. ඒ වුණාට මට හිතෙනවා සමහර වෙලාවට අපිට සමහර දේවල් අත්හැරෙන්න වෙනවා. ඒ කියන්නේ සත්‍ය සොයාගෙන යද්දී ඒක තමයි ඉතින් සත්‍ය ස්වභාවය. එක පැත්තයක් දෙද්දි තව දෙයක් අපිට දෙපැත්තම තියාගන්න සමහරට බැරි වෙනවා. දෙපැත්තම තියාගන්න හැකියාවක් නැති වෙනවා. ඉතින් එතකොට ඒ වීරිය හැබැයි වීරිය වඩද්දී තියෙනවා ආරම්භක ධාතු වීරිය, නික්කම ධාතු වීරිය සහ පරක්ම ධාතු වීරිය කියලා බුද්ධාගමේ මේ වීරිය කොටස් තුනකින් වඩන්න කියනවා. දැන් මේ ආරම්භක ධාතු වීරිය කියන්නේ අපි මේ මාර්ගය අහනවා, ශ්‍රවණය කරනවා, වඩනවා. ඊට පස්සේ මේ පරක්කම නික්කම ධාතු වීරිය කියන්නේ මේක වඩලා මේක නතර කරන්නේ නැහැ. නතර කරන්නේ නැතුව දිගටම සිත මේ මාර්ගයේ අවසානයේ දැන් ගොඩාක් හරිනේ. දැන් මෙහෙම රිට්ටිට ආවට පස්සේ වීරිය තියෙනවා, හොඳට ගැම්ම තියෙනවා. ඉතින් ආයෙ ගෙදර ගියාට පස්සේ ආයෙත් ඔක්කොම ඉවරයි. අර මට ඒක හැලකී ගුරුද මේකේ හරිනේ අර හොද හොද මඩේ දානවා වගේ කියලා. හොද හොද මඩේ දානවා වගේ ඔක්කොම තියෙනවා, හයිය හදාගන්න. පස්සේ ආයෙත් ගියාට පස්සේ භාවනාත් ඉවරයි, සතියත් ඉවරයි, ඔක්කොම ඉවරයි. ආයෙත් අර පරණ හිටපු වෙනවා. ඉතින් ආයෙත් පස්සේ රිට්ටිට එකන දෙකට එන්න වෙනවා. ආයෙ අර කියන එක හදාගන්න. මං කියන්නේ මට කියලා දුන්නේ සිත පිරිසුදු වුණා නම් ඒ භාවනා කරන කාලේ පොඩ්ඩක් හරි මේ වගේ වැසරහන් දැල්ල සුද්ධ වුණා නම් ඊට පස්සේ ආයේ ඒ සුද්ධභාවය කඩා ගන්න එපා. ඒක දිගටම ඒක ඒක දිගටම ගෙනියන්න, දිගටම පවත්වන්න. අන්න ඒක සඳහා අවශ්‍ය කරන්නේ අර කාලසටහනකට වැඩ කරන්නේ. අපිටත් නැත්තම් මේ ටිකක් කරනවා ආයෙ කරන්නේ අපි ඊට පස්සේ මේ ගත්ත ගැම්ම දිගටම අර පොඩ්ඩක් සිත නැගිටින්න ගත්තනේ ඒක නොනවත්තා අවසානයේ දක්වා නොනවත්වාම අවසානයේ දක්වා ගෙනවන්න අවශ්‍ය වෙන හැකියාව. ඊළඟට පරක්කම ධාතු වීරිය කියන්නේ වීරිය අහලා තියෙනවද? වීරිය තියෙනවා බොජ්ජංග වීරිය කියලා එකක්. ආන් ඒ බොජ්ජංග වීරියට තමයි පරක්කම ධාතු වීරිය කියලා කියන්නේ. මං අහන්නේ බොජ්ජංග වීරිය කියලා කියන්නේ මොකක්ද? දවස් ටිකක් බලන්න. බොජ්ජංග වීරිය කියලා කියන්නේ බොජ්ජංග වීරිය කියලා කියන්නේ දැන් වීරිය තියෙනවනේ සතර සම්මයප්පදංග වල. දැන් වීරියද? වීරිය තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වැඩිම තියෙන්නේ වීරිය. ඈ නුවණින් අදාළ පද්ධි නෑ මේ. ඒ කියන්නේ දැන් සතර සම්මාප්‍රදාන වීරියේදී හතරයි. ඊට පස්සේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා වායාමයේදී ඒත් වීරිය. ඊට සතර ඍද්ධිපාදවල වීරිය ඍද්ධිපාදයේ තියෙනවා. පංච බලවල වීරිය බලයේ තියෙනවා. පංච ඉන්ද්‍රියවල වීරිය ඉන්ද්‍රිය තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂිය ගත්තාම මං කියන්නේ නම පොලක තියෙනවා වීරිය කියලා. වීරිය තමයි වැඩිම දේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම බොජ්ජංග ධර්මවල තියෙනවා බොජ්ජංග වීරිය කියලා. දැන් මේ වීරිය කියන එක තැනක තැන වෙනස් වෙනවා. දැන් ඉන්ද්‍රියවල වීරිය නෙමෙයි බොජ්ජංග වීරිය කියලා කියන්නේ. ඊළඟට බොජ්ජංග වීරිය නෙමෙයි සම්මා වායාමයේ වීරිය වෙන්නේ. දැන් මං ඔබෙන් අහන ප්‍රශ්නය, දැන් පරක්කම ධාතුදී අපිට බොජ්ජංග වශයෙන් තමයි වීරිය වඩන්න තියෙන්නේ. මං අහන්නේ වීරිය බොජ්ජංග කියලා කියන්නේ මොකක්ද? ඒක හරියට ආවේ නෑ අදහස. තව කවුරුර කියන්න බලන්න. ඇත්තටම බොජ්ජංග ඔහු කියන්නේ කිව්වොත් ඔයාලට උත්තරයක් දෙන්නේ නෑ. ඔක මොකක් හරි හිතන හිතන ඒවා කියනවා. එතකොට මේ හරියට මෙහෙම දැන බොජ්ජංග වීරය කියලා කියන්නේ අපි මේ මාර්ගය වඩාගෙන යද්දී හිත හිස් වෙනවා. සිතේ අරමුණු නැති වෙනවා. සිතේ අරමුණු නැතිලා හිත උස්සුනාට පස්සේ හිස් වෙච්ච හිතේ මාර්ගය අවසන් කිරීම සඳහා වීරයක් උපදිනවා. ඒක සිතිවිලි වලින් කරන එකක් නෙවෙයි. ඒක කොහෙන් එන වීරයද දන්නේ නැහැ. හැබැයි හිස් වෙන හිතේ, හිස් වෙවිලා යන හිතේ මාර්ගය අවසන් කිරීම සඳහා ඇති වෙන වීරයට අපි කියනවා ඇත්තටම එතනදී මුකුත් කරන්න නැහැ. ඒ ඔටෝ වැඩින එකට හිස් හිස් හිත බ්ලැන්ක්. සිතේ මුකුත් එහෙම දෙයක් නැහැ. කිසිම මේ සිතුවිලි දාලා වේගවත් කරන්න ඕනේ. මුලදී එහෙම නෙමෙයි අපිට මොන හරි කරන්න දේවල් තියෙනවා හිතලා පස්සේ ඔටෝමැටිකලි හිස් වෙන හිතේ අවසානය දක්වා අර මේක හරියට අර දෙකල දෙන මැරතන් දුවන්නේ ෆොට් දුවල දෙන මැරතන් දුවල තියෙනවා. අර මැරතන් දුවද්දී අපි අර නැත්තම් අර ස්පෝට් මීට් වල අර දුවන්නේ මීටර් 10,000 වගේ. ඒ කියන්නේ මේ වටේ දුවලා ඔන්න දැන් හොඳටම හැදිනේ මැරතන් එක දුවලා අන්තිම හරියට එද්දි පණ නැහැනේ, පාන් කියා ගන්න බෑනේ. පහන් කියා ගන්නත් බෑ, පණත් නෑ. ඊට පස්සේ හැබැයි අර දිනුම් කොඩිය දකිද්දී
එනවා ගැම්මක්. ඊට පස්සේ ආහයි අර පටන් ගන්නතර වඩා ස්පීඩ් එකේ දුවනවා. හැබැයි දියුම් කඩිය දැක්ක ගමන් එතනදී ඇදගෙන වැටෙනවා. අර හරියට මේ අවසන් කර දැනට ගියාට පස්සේ ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ඉතින් අර කට්ටිය උස්සන් ගිහලා තමයි ග්ලූකෝස් හරි දෙන්නේ. අදයි ස්පෝර්ට් මීට් කියලා ඇදින ස්කෝල වල ස්පෝර්ට් මීට් වලදී ගන්නව ඇදින ඒවා. අහන් ඒ වගේ තමයි මඩ පේන්නේ. දැන් ওই මාර්ගයේ අන්තිම හරියට වැඩදී වැඩිලා මහන්සි. මොකද මේක වඩලා වඩලා හොඳටම හැටි. එහේ වී හැටිලා දෙන එක නේ. හැබැයි ඒ වුණාට ඒකේ අර තමන්ගේ අවසානයේ දැනෙද්දි පුදුමාකාර අයියක් එනවා. තමන්ගේ අවසාන කර මාර්ගයේ අවසන් කරන්න. කියන්නේ ඒක කොහෙන් දැන් අර මැරතන එකේ කොහෙන් ආපු ජවයද දන්නේ නැහනේ. අර මේ හැටි වැඩලේදී එන ගැම්ම ආන්ගේ වගේ මාර්ගයේ අවසන් කරන්න එන වීරයක් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතනදී මුකුත් කරන්න දෙයක් නැහැ. කරන්න එහෙම මොනවත් එහෙම අමුතුවෙන් ඒ කියන්නේ මුකුත් නොකර ඉන්න කෙනෙක් කම්මැලිකමට ඉන්න එක නෙවෙයි. එයා ඒ කියන්නේ ඇත්තටම අවසානයේ වීරයේදී තියෙන්නේ මොකක්වත් නොකර ඉන්න ගන්න වීරය. මොකක්වත් නොකර ඉන්නවා කියන්නේ කම්මැලිකමට ඉන්න එක නෙවෙයි. මොකක්වත් නොකර ඉන්නවා කියන්නේ මම නැතුව වැඩ ටික කරවෙන්න ආරිනවා. මමත්තේ නැතුව සියල්ල කරනවා. මම නැතුව භාවනාව වැඩෙන්න දෙනවා. මම නැතුව සියල්ල කරනවා. ආන්ගේ තමයි මුකුත් නොකර ඉන්නවා දැන්. මම මොනවත් වැඩක් කර මම යා පච වෙන්න දෙන මම යා පැත්තකට දානවා. අන්න ඒ වගේ වීරයා මේ අවසානයේදී මේ මාර්ගයේ අවසාන කඩේම පව කරන්න යද්දී අපිට වඩන්න තියෙන්නේ. මොකද මම මේ වෙලාවේදී පුංචි අපි අර දැන් මේ වීරය ගැන කතා කරගෙන ගියා වගේ දැන් අපි මේ මජ්ජ සූත්‍රය ගැන සාකච්ඡා කරානේ. මම මේ මෙතනදී ඒ කොහොමද මේ මජ්ජ සූත්‍ර මේ වීරිය කියන එක අපි වඩන ප්‍රතිපදාවට උදව් කරගන්න හැටි පොඩ්ඩක් හිතින් කියන්න. අපි ඒකට පාවිච්චි කරමු අපිට අද රෑ දේශනාව කරන්න බැරි හින්දා අපි මේ නැති හින්දා අපි මජ්ජ සූත්‍රයේ කොටසක් අරගෙන බලමු මේ වීරිය කියන එක කොහොමද ඒ මජ්ජ සූත්‍රයේ තියෙන අංගයකට අපි පාවිච්චි කරන්න කියලා. අපි ඊයේ දවසේ සාකච්ඡා කළා අන්තිමට සක්කාය කියලා කියන්නේ ඒකාන්තයක්. සක්කාය සමුදය කියන්නේ එක අන්තයක්. සක්කාය නිරෝධය තමයි මධ්‍ය. සක්කාය කියන අන්තයට වැටෙන්නේ නැතුව සක්කාය සමුදය කියන අන්තයට වැටෙන්නේ නැතුව සක්කාය නිරෝධය තුලින්ද ඒකටත් නොයෙවි කියලා. දැන් අපි අද මේ වෙලාවේදී බලමු මේකට වීරය එකතු කර වීරය කියන අංගය කොහොමද මේ කියන මධ්‍ය සූත්‍රයේ කොටසකට යොදාගන්නේ කියලා අපි අද කෙටියෙන් කතා කරමු. මම දීර්ඝ විස්තරයක් කරන්න යන්නේ නැහැ, වෙලාව ගිහිලා තියෙන නිසා. එතකොට ඒ එක ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කරනවා මෙන්න මෙහෙම. එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඉස්ලාම් කරනවා මට හිතෙන හැටියට නාමය කියන්නේ ඒකාන්තයක්, රූපය කියන්නේ තවාන්තයක්, විඥාන කියන්නේ මැද. නාමය කියන අන්තයට යන්නේ නැතුව රූපය කියන අන්තයටත් යන්නේ නැතුව විඥාන කියන මැදට ඇවිල්ලා විඥාණයට නොබෙදී වාසය කරන්න පුළුවන් නම් එයා තමයි මහා පුරුෂයා. කියන්නේ එයා තමයි තණ්හාව නැමැති සිබ්බණිය සිත බෙද දාන්නේ. තණ්හාව නැමැති සිබ්බණිය විනාශ කරන්න කියලා. දැන් එතකොට අපි මේ කියන කාරණය තේරුම් ගන්න බලමු. මෙන්න මේ විදිහට ගන්න මේ විදිහට මේක තේරුම් ගන්න බලන්න. දැන් අපි ගමු. දැන් රූපේ තියෙනවානේ. දැන් ආයත ආර්ජන්ත විඥාණය ගැන කියද්දී විඥාණය පහළ වෙන්න හේතුව ධර්මයේ පෙන්නන්නේ මොකක්ද? නාම රූපනේ. නාම රූප පත්‍ය විඥාන ආය විඥාන නිසා නාම රූප පහළ වෙනවා. නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. මේ දෙක මෙහෙම අන්‍යෝන්‍ය ප්‍රත්‍යව පවතින දෙයක්. මේ නාම රූප ඇති කල්ලි විඥාන තියෙනවා, විඥාන ඇති කල්ලි නාම රූප තියෙනවා. ඒක පටිච්ච සමුප්පාද ධර්මතාවයක් තමයි එතන පවතින්නේ. පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය. එතකොට දැන් මෙන්න මෙහෙම මම ඒක කෙටියෙන් ඔබට කියන්නම්. දැන් අපි ගමු මෙන්න මෙහෙම රූප ගමුකෝ. රූපවල ඔබ තේරුම් ගන්න රූපවල තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා සතර මහා ධාතු තියෙනවානේ. දැන් පඨවි ධාතුවේ ලක්ෂණේනේ පඨවි ධාතුවේ ලක්ෂණේ තමයි තද ගතිය. ඊට පස්සේ ආපෝ ධාතුවේ ලක්ෂණේ තමයි තද ගතියයි, මුදු ගතියයි, බර ගතියයි, හැලු ගතියයි. බර ගතිය, හැල්ලු ගතිය, තද ගතිය, මුදු ගතිය, ගොරෝසු ගතිය, සිවුම් ගතිය තමයි පඨවි ධාතුවේ තියෙන ලක්ෂණ. පඨවි ධාතුවේ ස්වභාවය. ඊළඟට ආපෝ ධාතුවේ ලක්ෂණ මොකද්ද? වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය. තේජෝ ධාතුවේ ලක්ෂණය උණුසුම,
සීතල. දැන් තේරුම් ගන්න කොයි ලාකුවත් එක ධාතුවකට එක ලක්ෂණයක් නැහැ. දැන් ඔයාලට ඕන තැනක රස්නේ කියලා තේදි එතන සීතල අනිත් පැත්තේ. දැන් අපි කියනවා මේ ශාලාව මේ රස්නේ කියලා. රස්නේ කියන්නේ ඇයි? අපේ ඇඟ සීතලයි. ඊට සාපේ දෙක සාපේක්ෂ කළා තමයි අපි කියන්නේ එළිය රස්නේ කියලා. ඇත්තටම අපි එළිය රස්නේ කියලා නෙවෙයි ඒ කියන්නේ ඇඟ සීතලයි කියලා. එහෙම. ඇඟ සීතලයි කියන එක නොකිය අපි වෙනවදී වචනකින් කියනවා එළිය රස්නේ කියලා. අපි කියනවා එළිය හරි සීතලයි කියලා. ඒ කියන්නේ ඇඟ හැම වෙලෙම විඥානයේ යමක් තේරුම් ගද්දි විඥානයේ යමක් ග්‍රහණය කරන්නේ සාපේක්ෂකයක් ද්විත්වයක් මත දුවල ටිකක් මත. ඒක තමයි විඥානයේ තියෙන ලක්ෂණය. ඒකට දෙකක් පවතින ඕනේ. අන්නේ වගේ හැම වෙලෙම ධාතුවක් තනි ලක්ෂණයෙන් පවතින්නේ නැහැ. ධාතුක අවම වශයෙන් ස්වභාව දෙකක් තියෙනවා. දැන් ඒක තේජෝද ඊළඟට වායෝ ධාතුවේ ලක්ෂණේ. හවන පිම්බෙන, කියන්නේ පුම්බන හකුලන, පිම්බෙනවා කියන්නේ අනිත් පැත්තේ හකුලන ගතිය නේද? ඊගෙන ඊළඟට සෙල වෙන ගතිය, දරන ගතිය. දැන් අපි මේ හෙල වෙන්නේ නැතුව මෙමෙ ඉන්නේ පොළොවෙන් වායෝ ධාතුවෙන් දරාගෙන ඉන්නවා. ඒ හෙල වෙන ගතිය, දරන ගතිය, චලනයේ වෙන ගතිය, නලියන ගතිය, නිශ්චල ගතිය. නියමක් නලිනවා කියන්නේ නිශ්චල දෙයකට සාපේක්ෂවනේ. අපි ඒ හැම වෙලෙම නලියන ගතිය අන්නේ වගේ ওই නලියන ගතිය නිශ්චල ගතිය ඒවට අපි කියනවා පඩවි නෙමෙයි වායෝ ධාතුවේ ලක්ෂණ කියලා. එතකොට අපිට සතර මහා ධාතුව හඳුනගන්න වෙන්නේ සතර මහා ධාතුවේ ලක්ෂණ වලින්. සතර මහා ධාතුව හඳුනගන්නේ සතර මහා ධාතුවේ පවතින මම ඉක්මනට ඉක්මනට කියන්න මේවා ගොඩාක් පැහැදිලි කරන්න නැහැ. මොකද අපිට එමුකුත් අද කමටහන් සුද්ධ කරන්නත් තියෙනවානේ. ඒ නිසා මම හිතනවා ඔය ඇතුළු හැමදෙනෙම මේවා දන්නව ඇති කියලා. නාම රූප ගැන, විඥාන ගැන මෙතන හැම ගොඩක් දේශනාවල් අහලා තියෙන බණ අහලා තියෙනානේ. එතකොට දැන් ඔය ටිකට අපි කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ තියෙන ලක්ෂණ කියලා. එතකොට හැබැයි පඨවි ධාතුව කියලා දන්නවද? නැහැ. තදගතිය තදදාතිය කියලා දන්නවද? නැහැ. තද ගතිය කියලා දන්නේ නැහැ. වැගිරෙන ගතිය කියලා දන්නේ නැහැ. සීතල ගතිය සීන සීතල ගතිය දන්නේ කවුද? සිතටම ඇත්තටම හිත කියන්න දෙයත් හරිය වචනේ. ඒ වුණාට ඇත්තටම ඒක දැනගන්නේ නාම ධර්මවල. නාම ධර්ම කියන්නේ හැම වෙලෙම ඔබ තේරුම් ගන්න විඥාණයට සතර මහා ධාතුව කරමුණු කරන්න බෑ. විඥාණයට ඩිරෙක්ට් හොඳට තේරුම් ගන්න විඥාණයට සිතට කෙලින්ම සතර මහා ධාතුව ස්පර්ශ කරන්න බෑ. විඥාණය හැම වෙලෙම අරමුණු කරන්නේ නාම රූපයක්. එතකොට දැන් රූපේට තනියෙන් පවතින්න බෑ. තනියෙන් තිබුත් රූපයක් තියෙනද අපි දන්නේ නැහැ. රූපයක් පවතින්නේ නාම ධර්මයක් එක්ක. නාම ධර්මයෙන් තමයි දැන් ඒ රූප ධර්මය හඳුන කියන්නේ දැනගන්නේ. ඒ කියන්නේ දැන් මේ උදාහරණය දැන් උදාහරණයක් කියන්නකෝ. දැන් අපි ගමු දැන් පඨවි ධාතුව තද ගතිය කියලා දැනගන්නේ නාම ධර්ම කියන්නේ නාම ධර්ම කියන්නේ මොනවද කියන්නේ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඔය පහට අපි කියනවා නාම ධර්ම. ඊළඟට ඒ ටිකට නාම ධර්ම කියනවා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ ආය වලට කියනවා සතර මහා ධාතු. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේ තියෙනවා පටික සම්පස්සය, නාමයේ තියෙන මොකද්ද? අදිවචන සම්පස්සය. රූපේ පටික සම්පස්සයයි නාමයේ තියෙන දැන් මේවා මම විස්තර කරන්න ආයෙත් වෙනවා විග්‍රහ කරන්න. ඇත්තට මේ පොත් බලලා ත්‍රිපිටකේ බලලා ඔය සොයා ගන්න. මොකද ඒවා ඉදින් මගෙන් අහන්න ඕනෙත් නෑ. ඇත්තට ඒවට ත්‍රිපිටකේ කියවලා ඔබට ඒ දේවල් ඒ සූත්‍ර කියවෙවොත් ඔය අදිවචන සම්පස්සය රූපේ පටික සම්පස්සය කියන රූපේ පවතින ගැටෙන ගතියක්. ඒ නිසා රූපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන පටික සම්පස්සේ තියෙනවා, නාමයේ අදිවචන සම්පත්තිය තියෙනවා. ඒ කියන්නේ අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරවල තියෙනවා, නාම ධර්මවල තියෙනවා අදිවචන සම්පස්සේ කියලා කියන්නේ නම් කරන ගතියක් තියෙනවා. ඒකට නම් කරන කියන්නේ අපි කියන ආකාර ලිංග නිමිති වශයෙන් ඒ රූපේ නම් කරනවා, හඳුන ගන්නවා. ඒකට උද්දේශ දෙනවා, නම් කරනවා, හැඩතල දෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඔන්න සතර මහා ධාතුව තියෙනවා. සතර මහා ධාතුව තියෙද්දි ඒක හඳුනගන්නේ ඒක නම් කරන්නේ නාම ධර්මවල. ඒකට නමක් දෙන්නේ, හැඩයක් දෙන්නේ, නම් කිරීම කරන්නේ නාම ධර්ම. එතකොට විඥාණය හඳුනගන්නේ අර නාම ධර්මවල තියෙන උද්දේශ ලිංග නිමිති ටික තමයි විඥාණය අරමුණු කරගන්නේ. ඒතර විඥාණය හැම වෙලෙම අරමුණු කරන්නේ නාම ධර්මයක්.
හැබැයි නාම ධර්මයේ තනියෙන් ඉන්න බෑ රූප ධර්මයක් නැතුව. රූප දැන් නාම රූප දෙක එකට තියෙනවා. ඒ නාම රූප දෙක එකට තියෙදි විඥාණය කෙලින්ම පටවි ධාතු ආපෝනි මේ අර ඒක නම් කරපු නාම ධර්මයේ තමයි අරමුණු කරේ. එතකොට තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න. ඒ එතකොට එහෙනම් නාම ධර්ම වලට විඥාණයයි තියෙන්නේ. මොකද නාම රූප දෙක නිසා විඥාණය පාල වෙන්නේ. මිසක් ඒ නාම රූප දෙකේ විඥාණය නැහැ. හැබැයි මේවා ටික ටික කියනවනේ. මොකද සයිද්ධාන්තික කරුණනේ. අදට එන දැන්ට මෙහෙම කෙටියෙන් මතක තියාගෙන යන්න ඕ. ඔය ෂෝට් ඇන් ට්විට් එක කෙටියෙන් මතක තියාගෙන යන්න. මෙන්න මේ නාම රූප කියන ඔන්න නාම කියනවා. රූප කියලා එකක් තියෙනවා. නාම කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හැම වෙලෙම රූපේ තියෙනවා පටික සම්පස්සයක්, ගැටෙන ස්වභාවයක්. නාමයේ තියෙනවා අධිවචන ස්වභාවයක්, නම් කරන ස්වභාවයක්. ඒතර ඒ විඥාණය හැම වෙලෙම හඳුනගන්නේ අර නාම රූපේ අධිවචන සම්පස්සය. ඒ කියන්නේ ඒ නම් කරපු හැඩ ආකාර ලිංග ටික හඳුනගන්න. ඒ ආකාර ලිංග ටික හඳුනගත්තට පස්සේ ඔන්න දැන් විඥානේ පහළ වෙනවා. විඥානේ පහළ වුණාට පස්සේ විඥානේ කෘත්‍ය දෙකක් තියෙනවා. තේරුම් ගන්න විඥානේ වැඩ දෙකක් කරනවා. එකක් තමයි විඥානේ කරන වැඩ මෙන්න මේ කියන නාම හඳුන ගන්නවා. මේ අහවල්දී වශයෙන් අර නාමකරණේ තියෙනවානේ. මේ සීතල ගතිය, මේ අර ඒ නාම ධර්මයා ඒ නම් කරපු ස්වභාවය දිනවනේ හඳුනගත් විදිහේ ආන් ඒක දැනගන්න ස්වභාවයට අපි කියනවා විඥාණය කියලා. ඒක දැනගන්නවා. ඒ නාම රූප දෙක නිසා තමයි විඥාණය පහළ වෙන්නේ. ඒ දැනගන්න ස්වභාවය. ඒ රූපය නාම ධර්ම වලින් හඳුනගත් දෙයට අනුව තමයි විඥාණයක දැනගන්න ස්වභාවය පහළ වෙන්නේ. ඒක දැනගන්න විදිය පහළ වෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් විඥානයක දැනගන්න නතර වෙන්නේ විඥානේ තව කෘත්‍යයක් තියෙනවා. විඥානය හැම වෙලෙම දෙපැත්තකට බෙදෙනවා ඊට පස්සේ. දැන් විඥානය හඳුනගන්නේ නාම රූපයක්. නාම රූපයක් හඳුනගෙන විඥානය විසින් කරනවා ඒ ස්පර්ශ උනාට පස්සේ මෙහෙම දෙපැත්තක් හදනවා. ඒ උනාට එහෙම දෙපැත්තක් නැහැ. ඒක ඇත්තටම විඥානයේ තියෙන එක මැජික් එකක්. ඒක දැන් ඔබට බලන්නකො දැන් ඔබට පේනවනේ. දැන් ඔබට පේනවනේ මේ මෙතන මේ ගන්ටාරයක් මේ වෙල් එකක් වගේ එකක් තියෙනවා. ඔබට ඕක පේනවා. මේ මයික් එක පේනවා. ඊළඟට ඔබට දැන් මෙතන ඉන්න මේ හාමුදුරුවෝත් පේනවා, මාවත් පේනවා. මේ පේදි බලන්න ඔබට යම් දුරකින්නේ පේන්නේ. ඔබට ඔතන ඉඳලා මාව පේනවා. ඔබට බලන්න දුරකින් නෙවෙයිද පේන්නේ කියලා. යම් දුරක් පේනවා. ඔබට පේනවා ඔබට අර ඔබ ඉදන ඔබට මේ කොට්ටේ ළඟයි හාමුදුරුවෝ මට ටිකක් දුරයි. හාමුදුරුවෝ මට ටිකක් ඈතින් ඉන්නේ. මේ කොට්ටේ මට ටිකක් ළඟින් තියෙන්නේ කියලා ඒ විදිහට නිකන් විඥාණය එහෙම දුර ළඟ කියලා එක ඊට පස්සේ හදනවා. ඒ නාම රූප දෙක නිසා තමයි විඥාණය දැනීම පහළනේ. ඒක දැනීම පහළලා නතර වෙන්නේ විඥාණය විසින් දෙපැත්තක් බෙදෙනවා. ඇත්තටම බලන්න ඒ බෙදිල්ල තියෙන කපටිකම දැන් ඔබ බලන්න ඔය කොතෙන්ට සාපේක්ෂකවද ඔබ හාමුදුරුවෝ දුරින් ඉන්නේ කොට්ටේ ළඟින් ඉන්නේ කියලා කොතෙන්ට සාපේක්ෂද මන්නේ? මට සාපේක්ෂව කියන්නේ මම කොතරද ඉන්නේ? විඥානයේ සාපේක්ෂව. නෑ විඥානේ හරි විඥානේ ඔබව කොතෙන්ට සාපේක්ෂකවද මන්නේ? ඔබව මන්නේ කොතෙන්ට සාපේක්ෂ කරලාද? නෑ හරි ඔබ කොතරද ඉන්නේ ඉතින්? නෑ නෑ එහෙම නෙවෙයි. දැන් ඔබ කියන කොහොමද සාපේක්ෂ වෙනවා? ඔබ වහන්සේ මට ඈතින් ඉන්නේ කොට්ටේ මට කය. ඒ වෙනකට කය කියන්නේ නෑනේ ඔතන ඉන්නවා කියලා. ඒ ආන් එක තමයි විඥානේ මායාව. විඥානේ මායාව තියෙන්නේ. දැන් බලන්න දැන් හරි උන්වහන්සේ මට වඩා ඈතින් නම් ඉන්නේ කොට්ටේ මට වඩා උන්වහන්සේට වඩා මට ළඟයි නම් මං කොතනද ඉන්නේ? ඔයාට දැන් ඒ ළඟ දැන් කොතෙන්ද සාපේක්ෂකව? ආන් එතෙන්ට ගියාම අපිට විඥානේ බොරු අහුවෙනවා. විඥානේ කරන මැජික් එක විඥානේ මේ දෙපැත්තක් වවන බොරුව කියන එක. දැන් ඔබ බලන්න කොතෙන්ට සාපේක්ෂකවද ඔබ ඔය හාමුදුරුවෝ මට ඈතින් ඉන්නේ මම කොට්ටේ ළඟ ඉන්නේ කොතෙන්ට සාපේක්ෂකවද කියලා. තමන්ට දෙයි තමන් ඉන්නේ තමන්ට සාපේ තමන් කියන කෙනා කොතනින්ද අල්ලගත්තේ? ඒ ගගත්ත දැන බලන්න. එතකොටම පේනවා මේක බොරුවක් කියලා. මෙහෙම දෙපැත්තක් නැහැ. මේ දෙපැත්ත කියන එකම තමයි විඥාණය කරන බොරු. දැන් ඒකේ තියෙන මම තව කියලා කියනද විඥාණ ඊළඟ බොරු මොකද්ද කියලා. විඥාණි එක පැත්තක් නිත්‍ය කරනවා, එක පැත්තක් අනිත්‍ය කරනවා. දැන් ඔබ දැන් ඔබට ඔබ හිතනනේ ඔබට වඩා මම ඈතින් ඉන්නේ කියලා හිතනවානේ.
ඔබට හිතෙනවා මම වෙනස් වෙනවා ඔබ වෙනස් වෙන්නේ නැහැ කියලා. මම වෙනස් වෙනවා ඒත් ඔබ වෙනස් වෙන්නේ නැහැ කියලා. ආ ඒ කියන්නේ විඥානේ හරියක අපේ විඥානේ කියනවා අභ්‍යන්තරේ වෙනස් වෙන්නේ නැහැ බාහිර තමයි. දැන් ඔබට හිතෙන්නේ දැන් ඔන්න මේ මේ දැන් දැන් ඔබට හිතනවා මෙහෙම. ඔබට හිතනවා මම මේ දැන් මම මේ භාවනාවට හරහා ඉවර වෙලා මම යනවා ගෙදර. તો ඔබට හිතෙන්නේ අර ඔය ඔතන ඉන්න ඔබ වෙනස් වුණේ නෑ එතනම හිටියා. හැබැයි මට මේ අම්බුලුවාව නැති වෙලා ගියානේ. ඒ භාවනා මධ්‍යස්ථානේ මට අතහැල්ල එන්න උනානේ. ඒත් අභ්‍යන්තරේ කවදාකවත් වෙනස් වෙන්නේ නෑ ඒක. මේ බාහිර තමයි හැමදාම බලන්නේ මේ බොරුව. ඒ විඥානේ කරන කපේවර එක රඳන්නේ තීරණද නැද්ද කියලා. විඥානේ කරන කපටිකම කියන්නේ දැන් ඔබට කවදාකවත් ඔබ වෙනස් වෙලා නෑ. ඔබ හිතන්නේ වනේ මට ඉතින් කවදාද මේ ඔක්කොම දාලා යන්න එනවනේ කියන්නේ. අය අභ්‍යන්තරේ දාලා යන්නේ කෙනා එහා පැත්තටත් යනවා. මේ ඊළඟ ආත්මවලටත් යනවා. මේ එයාට මේ එළිය ලෝකේ තමයි දාලා යන්න වෙන්නේ. එයා කවදාකවත් ඇතුළේ වෙනස් වෙන්නේ නැහැ. බලන්න ඔන්නක තමයි මායාව කියන්නේ. එයා වෙනස් නොවී ඉන්නවා. එයා මෙතනත් ඉන්නවා. අඹුළු ආයෙත් දාලා යනවා. එයා ඊට කල්පනා ජොබ් එකක් දැන් ජොබ් එක කරන්න ගියාම එයා ඉන්නවා. අඹුළු ආයෙ එහෙම එකක් වෙන්න බෑනේ. ඒ කියන්නේ අපි ඒ තරම්ම මොඩයිද? ඒ කියන්නේ ඒ තරම්ම මේ විඥානේ ගැටේට අහු වෙනවා. විඥානේ මැජික් එකට අහු වෙනවා අපිට නිකන්. මැරුණත් අපිට තියෙන්නේ මේවා දාලා ගියාට මම නැති වෙන්නේ. මම යනවා එහා පැත්තට. ඒ බලන්න ඒක තමයි අපි අර ඉන්ක්වයරි එක කරන්න ඕන. නැත්තම් මේ අපි හැමදාම විඥානේ කරන මේ පචය. විඥානේ කරන මේ බොරුව මායාව. ඒක පොඩ්ඩක්වත් අපි වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් එහෙම නැත්තම් මෙන්න මෙහෙම ඉදනවා. එහෙම නැත්නම් ආය කල්පනා කරනවා හරි එහෙනම් උන්හාස කියන එක ඇත්ත. ඇත්තම තමයි මේ අඹුලුවාව කියන මේවත් ඔක්කොම එළිය දේවල් උත්යාසනවා. මගෙත් ඉතින් මමත් ඉතින් මේ මාත් වෙනස් වෙනවානේ මගේ සිතුවිලිත් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. මගෙත් මේ රූපේ හැමදාම තියෙන්නේ නැහැ කියලා හිතනවා. ඒත් මං කියන්නේ විඤ්ඤාණයට අහුවෙනවා. ඒ මොකද එතන අහුවෙච්ච අහුවෙන්නේ. ඇයි දෙපැත්ත පිළිගත්තානේ? මග බාහිරක් තියෙනවා. බාහිරත් තියෙනවා. බාහිර වෙනස් වෙනවා. අභ්‍යන්තරයක් තියෙනවා. ඒකත් වෙනස් වෙනවා. හැබැයි අභ්‍යන්තරයි බාහිරයි කියන දෙක ඒක වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද ඒක ඇයි? අභ්‍යන්තරයයි බාහිරයි කියන අභ්‍යන්තරයත් වෙනස් වෙනවා. බාහිරත් වෙනස් වෙලා යනවා. හැබැයි අභ්‍යන්තරයි බාහිරයි දෙක කියලා එකක් තියෙනවා කියලා. ආයේ දෙපැත්ත බලනවා. ආයේ විඥානි මායාවට අහුගලන්නේ වගේ දැන් අන්නේ වගේ විඥානේ හරි පුදුම ගැට තියෙන්නේ. ඒකයි මම කිව්වේ ඒක අර තේරෙන්නේ හරිම සිවුඥානයකට ගියාට පස්සේ. වෙන්න සිවුම් විදිහට දෙපැත්තට. ඒකයි මම කිව්වේ දේශනාව ඒකයි මම අද දේශනාව පටන් ගත්තේ කිව්වේ ඔබට ඔබේ අර දේශනාවට සාපේක්ෂව ඔබේ ඇතුළට බහිනවා නම් ඔර හැමදාම අලුත් දේවල් තේරෙන්නේ. දවසින් දවස අලුත් දෙයක් අලුත් පැත්තක් නොපෙනිච්ච දෙයක්. ඒ මොකද අර ඔබ දේශනාවට සාපේක්ෂව ඔබේ අභ්‍යන්තරයට බහිනවා. බැසහම ඔබට ඒ නොපෙනිච්ච පැතිකඩවල් නොතිරිච්ච දේවල් මට හිතෙනවා නිවන් දැක්කත් කෙනෙක් ඒක නතරෙකුත් නැතිද හැමදාම අලුත් වෙනවා ඒ තුළ. හරියට නිකන් අර මේ හරියට නිකන් අර මේ හඳක් වගේ යාගේ ජීවිතේ. හඳ හැමදාම අලුත්නේ. ඒ වගේ අර මේ හරියට කියනවා මේ අර මේ ඒක අර බුදුජානනාංශ කියන අසත්පුරුෂ වදුකා සූත්‍රයේදී කියන එක හරියට අලුතගෙනා මනමාලියක් වගේ කියලා. දැන් යෝගාවචරයේ කියලා කියන්නේ හරියට අලුතගෙනා මනමාලියක් වගේ නේද? මොකද කෙනෙක් අලුතට ගිය අලුත් කියාට පස්සේ යාට දකින්න අහන ඔක්කොම අලුත්නේ. අලුතගෙනා මනමාලියක් අනික දැන් අලුතගෙනා මනමාලිය බාණ්ඩක හරීම කීකරොයි හරීම ලැජ්ජාසීලි. ඊට පස්සේ ටික දවසක් යනකෝ බලන්න. ගියාට පස්සේ අප්පෝ ඒක වැඩ ටික පටන් ගත්තට පස්සේ හැබැයි අලුත ගියාට පස්සේ හරි ලැජ්ජාසීලි හරීම නිහතමානී ඕන නැන්දම් අයිය ඔක්කොටම බිම්බලාගෙන මොනවා කිව්වත් මොනවා කරත් බිම්බලාගෙන ඉන්නවා වචනයක්වත් කියන්නේ. ඊට පස්සේ යාට පේන දේවලුත් අලුත් ඔක්කොම ඉතින් බුදුහාමන්ත කියන අර පරණ මනමාලියක් වෙන්න එපා. එතකොට තමයි ප්‍රශ්න ඔක්කොම ඔක්කොම යුද්ධයි රස්න පටන් ගන්න. ඔබ අනික අලුත අද ගියා වගේ ඉන්න හැමදාම කියලා. ආන්ගේ වගේ තමයි මා කියන්නේ වී හරියට මේ වාහකේ වඩන කෙනෙක් අලුත බැඳපු මනමාලියක් වගේ. යාගේ ඇතුළ හරීම මේ නිදහස් හරි අලුත්. එතකොට තමයි යාට අලුත් දේවල් ලෝකේ තේරෙන්නේ. නැත්නම් මිනිසුන්ගේ හිත පරණ ආරස මිනිසුන් හරි මේ මිනිසුන්ගේ හිත පරණ වුණාට පස්සේ ඔවුන්ට අලුත් දෙයක් ජීවිතේ දකින්නේ නැහැ. ඒ වගේ තමයි මා කියන්නේ සිත අපිට මේ ධර්මයට ඇවිල්ලා අලුත් වෙන්න ගත්තම හැමදාම අපි මේ අදම යෝගාවචරයේ කැරීට අද මේ භාවනා කරන්නෙක් කැරීට හිතලා මේ අලුත් කෙනෙක් වශයෙන් මේ මාර්ගේ වඩන්න ගත්තාම
අර මම දන්නවා ආයෝ කොච්චර ඇව්වත් මොච්චර තමයි කියලා පරණ වෙනොත් වැඩක් නෑ. හැමදාම මම මේ අද භාවනා කරන්න කියලා. මම අද තමයි මේ මාර්ගය වඩන්නේ කියලා අර මේ ප්‍රශ් ගතිය ආවට පස්සේ පුදුමාකාර විදිහට මේ ධර්මය අපිට වැඩ කරන්න ගන්නවා. අයි අපි අලුත් හරි. අපිට අපි හැමදාම බිග්ිනස් මයින්ඩ් එකක් තියෙන්නේ. ආරම්භක මනස. හැමදාම අලුත් මනස. ඔව් අලුත් යෝගාවචරය. අන්නේ ස්වභාවය තමයි අපිට අපේ ඇතුලේ වැඩෙන්න අවශ්‍ය කරන්නේ. ඉතින් අන්නේ එතකොට දැන් අපි ඔය කියාගෙන ගියා වගේ ඔන්න ඔය අපිට තේනවා දවසින් දවස මේ සිත සිවුම් වෙන්න මේ විඥානේ එක එක පැති වලින් මේ මායාවට අවකරන හැටි. මේ විඥානේ තියෙන මායාකාරී ස්වභාවය. එතකොට දැන් අපි තේරුම් ගන්න අවශ්‍ය කරන්නේ දැන් ඔය වගේ දැන් ඔන නාම රූපේ නිසා ඒ නාම රූපේ දැනගන්න සිත පාරනවා ඊට සාපේක්ෂකව දෙපැත්තම වුණා. ඊට පස්සේ අවිද්‍යා සහගත සිතකින් ඊට අවිද්‍යාවෙත එතෙන්ට එකතු වෙලා අන්න දකින්නවා එළියේ ඉන්න අම්මලා තාත්තලා අභ්‍යන්තරේ ඉන්න මම එළියේ ලෝකේ වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැති මම දැන් බලන්නකෝ දැන් ඔබ දැන් බලන්න යන ඔබට හිතෙන්නේ අර හොඳට බලන්නකෝ දැන් අභ්‍යන්තරේ ඉන්න මම මැරිලත් ආයේ ඒ විදිහටම උපදිනවා කියලා නේකෝ හරි ඒ මම්ම යනවා වගේ නේ මම වෙනස් වෙන්නේ නැහැ වගේ නේ ඔබට හිතෙන්නේම නිකන් හරි අභ්‍යන්තරේ ඉන්න කෙනා වෙනස් වෙන්නේ අර බා තමයි ඔක්කොම වෙනස් වී යනවා ඒතර ඔබට හිතෙන්නේ දැන් එයාලා මාව අතහැරලා නෑ මම ඒතර තනි නේද අර තනි වෙලත් මම ඉන්නවා කට්ටියක එකතු වෙලත් මම ඉන්නවා තනි වෙන මමත් ඉන ඒ මමට පොඩ්ඩක් අත් පිප්ප ඒ හානියක් වෙන්නේ නෑ එයාට වෙලාවක පාළුයි එයාට වෙලාවක සතුටු එයාට දාලා යන්න ඇය ඉන්නවා එයා ඒ දාලා යන ඇය වෙනස් වෙනවා එයා වෙනස් වෙන්නේ නෑ ඉතින් ඒක කොච්චර අවිද්‍යාවද බලන්න හිතේ තියෙන කොච්චර මෝහයද බලන්න ගෙන කොච්චර අපි මොහොතද ඒ අපි ඒ ඒකයි මම අර ඉන්ක්වයරි කරලා බලන්න ඈ ඒ හිත ඇබ්බැහිලා ඒ බොරුව අය අභ්‍යන්තරයේ නිත්‍යයි කියන එක බාහිර බොරු ඇතුළ නිත්‍යයි කියන එක දැන් මම කියන ඔන්න ඕවා දකින්න හොඳට නුවණින් තේරුම් ගන්න මේ සිත කරන මායාකාරී ස්වභාවය මේ සිතේ තියෙන මායාව දැන් ඊට පස්සේ දැන් අපිට ඔය කියන නාම රූප දෙක මෙහෙම දෙපැත්තක් හදලා ඇත්තටම බාහිරයක් අභ්‍යන්තරයක් තියෙනවා කියලා බෙදද්දී ඒක දකින්න නෝනි මෙන්න මේක තමයි විඥාන මායාව කියන්නේ. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න අර මේ මායාව බොල් වෙන්න පටන් ගන්නවා. මේ නාම රූප දෙක ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැති වෙන අවිද්‍යාසහගතව නාම රූප දෙකේ විඥානයයි අතර එකතුව නැති වෙලා යනවා. ඒතර විඥාන නිරෝධයක් නේ මොකද නාම රූපයක් නැත්තම් විඥානයක් පවතින්නේ නැහැ. අපි මෙතන ඇත්ත තේරුම් ගන්න විඥානයේ තියෙන බල බිඳිලා යනවා. නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් කළාම අවිද්‍යා සහගතව මේ සත්පුද්ගල විදියට ප්‍රතිෂ්ඨාවක් ලබන්න බැරි වෙලා යනවා. බැරුණාම විඥාණයට හේතු නැතුණා විඥානේ නිරෝධයටපත් වෙනවා. එතකොට දැන් අපි විඥානීය නිරෝධයට පත් කරන්න ඕන නාම රූප දෙකකින් ගලවන්න ඕනේ. මේ දෙක අන්‍යමන්නේ ප්‍රත්‍යව පවතිනවානේ අවිද්‍යාව නිසා. එතකොට දැන් මම ඒ කරුණු වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද අපි වෙන දවසක අපි ටික වෙලාව අරගෙන ඒක පැය දෙක තුනක් හරි අරගෙන ඔක ගොඩාක් කතා කරන්න ඕනේ. නැත්නම් ඔය අතට පැටලෙන්න පුළුවන් වැඩි නිසා. ඒ නිසා මම ඒ ගැන කියන්න යන්නේ නැතුව එතනින් ඔය නාම රූප පත්‍ය විඥාන පත්‍ය නාම රූප කියන කැලල ඉවර කරලා මං පොඩි කැලලක් කියලා දැන් අපි දැන් ඔය කියන මේ විඥාන පත්‍යා නාම රූප නාම රූප පත්‍යා විඥාන කියලා අනිමන්නේ හේතුඵලව යන ගමනේ නිදහස් වෙන්න දැන් අපි මේ වඩන භාවනා ප්‍රතිපදාව අපිට කොහොමද උදව් වෙන්නේ අනේ ඒක අපි ටිකක් දැනගන්න ඕන දෙයක් දැන් අපි දැන් මේ දින හතරෙම මාර්ගය අහනවා මාර්ගය සාකච්ඡා කරනවා වඩනවා ඉතින් අපි බලන්න දැන් අපි කරපු භාවනාව අපි කරන භාවනාව කොහොමද අපිට මේ නාම රූපේ කියන නාමයේ කියන අන්තිනුත් රූපේ කියන අන්තිනුත් අයින් වෙලා විඥානයේ කියන මැදට ඇවිල්ලා නොයලී ඉඳ උදව් වෙන්නේ කියලා. දැන් ඔන්න අපි දැන් කෙටියෙන් සාකච්ඡා කළා නාම රූප හා විඥානයේ කියන දෙක එකතු වෙන හැටි. දැන් ඊට පස්සේ අපි තේරුම් ගන්න අපි භාවනාවේදී කරන්නේ මොකද්ද? භාවනාවේදී කරන්නේ දැන් හැම වෙලෙම විඥානය අපි කියවනේ අරගන්නේ රූපය නෙමේ රූපේ තියෙන හැඩතලයක් නිමිත්තක් ආකාරයක් ලිංගයක් කියලා. අපි දැන් මේ පටන් ගද්දි කිව්ව ඔබට ආකාර ලිංගයක්. එතකොට දැන් අපි ආනාපාන සතිය බැලුවත් අපි බලන්නේ හුස්ම රැල්ල නෙමෙයි. ඔබ හුස්ම රැල්ල කෙරෙහි හුස්ම රැල්ල දැනගත්ත හිතයි අපි අවධානය පිටන්නේ. එළඳ හුස්ම රැල්ල පේන්නේ නැහැ. ඒ කියන්නේ හුස්ම කියලා ගත්තොත් හුස්ම කියන හැඩතලය සංඥාව ඒ සිත තමයි විඥානේ අඳුර ගන්න. හැබැයි ඒ නාම රූපය
ඒ හඳුනගත්තට පස්සේ තමයි අපිට හුස්ම කියලා එකක් පේන්නේ. ඒ එහෙම අපි විඥානයේ දැනගත්තේ නැත්නම් අපි හුස්ම තියනවද නැද්ද කියලා, ඒ නාමයෙන් එක හැඩයක් ආකාරයක් ලිංගයක් තිබ්බේ නැත්නම් විඥානේ දන්නේ නැහැ හුස්ම තියනවද නැද්ද කියලා. පස්සේ මායාවමයි පේන්නේ. දැන් එහෙම ඕන නැහැ. දැන් ඔබට ඉතනනේ මෙහෙම දැන් ඔබට මේ බණහගෙන ඉන්න බණහන් ඉන්න ගම එහෙම නිඳ යනවා. එහෙම නිඳ ගියාට පස්සේ මං අහන්නේ ඔබට මෙහෙම බණහගෙන ඉන්න ගම එහෙම නිඳ ගියොත් එහෙම මං අහන්නේ කෝ බණ කියන කෙනෙක් කෝ බණහන කෙනෙක් කෝ ලෝකෙත් නැහැ. බණහන කෙනෙක් දැන් නිඳ ගියොත් එහෙම බණහන ඔබත් නැහැ, බණ කියන කෙනෙකුත් නැහැ. ඊළඟ එක පාට ඇහැරෙනවා. ඇහැරිච්ච ගම ආයෙ මොකදර නාම රූප පහලෙච්ච ගම අන්න ආයෙ විඥානේ පහන. එතකොට ආයෙත් ඔන්න බණ කියන කෙනෙක් පේනවා, බණහන කෙනෙක් පේනවා. ඉතින් මං අහන්නේ යන්නේ ඉඳ කියලා එකෝ බණ කියන කෙනෙක් කෝ බණහන කෙනෙක්. ඉතින් විඥානේ පහළ වීමත් එක තමයි දෙපැත්තම වුණේ. විඥානේ නිරුද්ධ වෙද්දී බණ කියන කෙනාත් ඉවරයි, බණහන කෙනාත් ඉවරයි, ලෝකයක් නිරෝධයි. ආස්වාස ප්‍රාස්වාස කියලා හරි. දැන් අපි ඉතින් ඉන්නේ දැන් බණ ගොඩාක් අය ඉතින් ඉන්නේ ඇත්තටම අපි මේ ආනාපාන සතිය කියලා හුස්ම බලනවා. ඒක වැරදි. හුස්ම බලන්න බෑ කාටවත්. හිතට හුස්ම කරේ පාළේ හිතයි විඥානේ දැනගන්න. ඒ නාම ධර්මයයි හඳුනගන්න. දැන් ඒකනේ භාවනා කරන් ඇති එකපාරට හුස්ම ගෙවිලා යන්නේ. ඉතින් හුස්ම ගෙවිලා ගියා නම් මැරෙන්න බෑ. එහෙමයි. මැරෙන්නේ නෑනේ. ඇයි ඒ? හිත ගෙවිලා ගියා. ඒ හිතයි ගෙවෙන්නේ. ඒ සංඥාව ඒ නාම ධර්මයයි ගෙවිලා යන්නේ. එතකොට අන්නේ වගේ දැන් අපි කරන්නේ දැන් මේ නාම රූප දෙක කොටු කරගන්න ඕනේ අපිට. මේ නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප අනිමන්නේ පත් වෙලා මේ සසර හදන්න. ඒ නිසා අපි මේ ගමන නතර කරන්න ඕනේ. මේ ගමන නතර කරන්න ඕන වුණාට පස්සේ අපි දැන් සිද්ධ කරන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලාම කරන්නේ අපි දැන් මුල් දවස් ටිකේ කරේ අපේ අවධානය කොටු කරා අපි ඉන්න ඉරියව්වට හරි දැනීමට හරි. එතකොට ඇත්තටම අපි ඉරියව්ව නෙමෙයි දැක්කේ, අපි හුස්ම නෙමෙයි දැක්කේ, අපි අර හුස්ම ගෙරි පහළ වෙච්ච හිත දිහා තමයි එක දිගට බලන් හිටියේ කොටු කරලා. එක දිගට බලන් හිටියා මේක ඒ හිත කොටු කරලා ඒ හිත දිහා බලාගෙන හිටියා. ඒ හිත දිහා එක දිගට බලාගෙන ඉද්දී මොකද වෙන්නේ? එන්න අපිට වෙන ඉරියව්ව බොඳ වෙන්න පටන් ගන්නවා. අර ඉන්නවා කියලා දැනීම, ඉන්නවා කියන දැනීම බොඳ වෙන්න පටන් ගන්නවා. නැත්තම් හුස්ම කියන අරමුණ එහෙම බොඳ වෙලා නොදිනිය යන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර විඥාණයට අර දැන් හුස්ම කියලා ආකාරයක්, ලිංගයක්, හැඩතල යන්නේ ගත්තේ. ආකාර, ලිංග, හැඩතල, නිමිති කියන ඔක්කොම ගෙවිලා ගියා. ගෙවිලා ගියාට පස්සේ උන් අපිට හුස්මක් දැනෙන්නේ නැහැ. කයක් දැනෙන්නේ නැහැ. කයක් දැනෙන්නේ නැහැ, හුස්මක් දැනෙන්නේ නැහැ, ඉරියව්වක් දැනෙන්නේ නැහැ. සමහරවිට අපිට දැනුනොත් දැනෙන්නේ එක්කෝ අර රැහැයෝ කෑ ගහනවා වගේ නාදයක්. එහෙම නැත්නම් ඇගේ නිකන් ভাইබ්‍රේෂන් එකක්. ভাইබ්‍රේට් වෙනවා වගේ ভাইබ්‍රේෂන් එකක් දැනෙනවා, එක්ක නාදයක් දැනෙනවා, එක්ක සැහැල්ලුවක් වගේ එකක් දැනෙනවා. දැන් එතකොට අපිට අර හුස්ම කියන සංඥාව, ඉරියව්ව කියන සංඥාව, ඒ ඉරියව්ව කියන හුස්ම කියන සංඥාව ඇතුළේ හේම ගෙවිලා යනවා. ඒ ගෙවිලා ගියාට පස්සේ දැන් විඥාණයට නැහැ ඇසුරු කරන්න රූපය. රූපේ දැන් ඔන්න දැන් විඥාණයට රූප සංඥාවක් නැහැ. දැන් විඥාණයට රූප සංඥාවක් නැතුවට විඥාණය මේකට පුදුමාකාර අකමැත්තක් දරනවා. විඥාණය ඇත්තටම එයා කැමති නෑ මේ වැඩේට. එයා මොකද කරන්නේ? එයා ඊට පස්සේ බලනවා. ඒ කියන්නේ අහන්නේ ප්‍රශ්නයි. දැන් සවන්නස මොකක්වත් දැනෙන්නේ නැහැ. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට පටිසමුපාද වෙන එක. දැන් විඥාණයට මොකක් හරි වැඩ ඕනේට. දැන් යාට නාම රූප උපදව ගන්න එපා. එයාට නාම රූප උපදව ගන්න ඕනේ එයාගේ පැවැත්ම තියාගන්න. නැත්නම් විඥාණය නිරෝධ වෙලා යනවා. විඥාණය ගෙවිලා යනවා. එතකොට මොකද කරන්නේ? විඥාණය නිරෝධ වෙලා විඥාණය ගෙවිලා යන නිසා විඥාණය ඒකට කැමති නැහැ. ඉතින් විඥාණය අහනවා අපෙන් ඊළඟට මොකද කරන්නේ? ඊළඟ මොකද ඊළඟට කරන්නේ? දැන් මුකුත් නැහැනේ. මුකුත් පේන්නේ නැහැනේ. හුස්මක් පේන්නේත් නැහැ. ඉරියව්වක් දැනෙන්නේත් නැහැ. අපි කියනවා මොකක්වත් කරන්න එපා. ඉතින් මොනවත් හොයන්න යන්න එපා.
ඒකමින්ට ඒක ඒකෙම ඉන්න එක ඊට පස්සේ පුතුම් ආකාර විදිහේ කම්මැලිකමක් දරනවා. පා වෙනවා. බෝරින් වෙනවා. ඇත්තටම ටික දවසක් එහෙම හිටියට පස්සේ මම කියන්නේ සමහර අය නිකන් අපි කියන්නේ ඔක්කාරෙන් එනවා කියලා. කණ්ඩත් එපා වෙලා යනවා. පාළුයි දැන් පාළුයි අපිරියයි කණ්ඩත් එපා වෙලා යනවා. එහෙම ස්වභාවයක් සමහර අයට එනවා. එතකොට මම ඔබට කියන්නේ ඇත්තටම ඒක භාවනාවේ නරකක් නෙවෙයි කියන්නේ ඔබේ ඔබේ භාවනාව ගැබ්බර වෙලා. භාවනාව ගැබ්බර වෙලා ඒ කියන්නේ ඔබ භාවනාවේ වැඩි විදියටපත් වෙන්න යන්නේ. එතකොට භාවනාවේ වැඩි විදියටපත් වෙන්න යනවා කියලා කියන්නේ සිත විඥානයේ දැන් මේකෙන් ගැලවිලා යන්න යන්නේ නාම රූපේ. සිතෙන් සිත නිදහස් වෙන්න යන්නේ. සිත නිදහස් වෙන්න යද්දී ඇත්තටම සිතට ඒ එපා වෙන්නේ භාවනාව නිමි ඇතර යරි සංසාර එපා වෙන්නේ. ඒ අරමුණක් නොදී තිබ්බහම නිකන් සංසාරෙම යාට එපා වෙලා යනවා. ඒක හැබැයි පරිසම් වෙනවා. ඒ කියන්නේ ඒක නිබ්බිදා අවස්ථාවක්. ඒක භාවනා යෝගාවචරයේ තියෙන නිබ්බිදා. ඒ කියන්නේ සිත කිසිම දෙයක් පැවතින්නේ නැහැ. කිසි දෙයක් වැඩක් නැහැ වගේ නිකන් ඇතුළේ දැනෙන එක. ඒක වෙන්නේ හරීම සියුම් නිබ්බිදාව ද්වේෂයකට බර වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒකයි මම කියන්නේ ගුරුවරයෙක් ළඟ ඉන්න එකේ වටිනාකම තියෙන්නේ. ඒක ගුරුවරයා මේක ප්‍රඥාවක්. නිබ්බිදා ඥානය කියන්නේ ඇති වෙන ඥානයක් එක. හැබැයි ඒක ළඟ තියෙනවා ආංචනික ස්වභාවයක්, ක්ලේශයක්. ඒක එක ගොඩාක් ළඟ තියෙන එක. ඒක ළඟ තියෙනවා ද්වේෂය කියන අනුසය වැඩ කරන්න ඉඩ තියෙනවා. ද්වේෂය කියන අනුසය වැඩ කරන්න ඉඩ දෙනවා. එක පාටයට අර දැන් ඔක්කොම එපා වෙලා වගේ යනවනේ. ඒ එපා වෙන ඒ එපා වෙන්නේ ප්‍රඥාවක් සංසාරේ එපා වෙලා යනවා ඇති වෙනවා. හැබැයි ඒත් එක්කම අපි පරිස්සම් වෙන එක තමයි ඒක ද්වේෂයට හැරුණොත් එයා කියනවා මට දැන් ගුරුවරයාත් වැඩක් නැහැ, භාවනාවත් වැඩක් නැහැ, බණත් එපා වෙලා තියෙන්නේ, බණත් ආදී අප්‍රියයි, භාවනාවත් වැඩක් නැහැ, ගුරුවරයාත් වැඩක් නැහැ කියලා තනි කර එයා එයාගේ අර නිබ්බිදා ඥානය වංචනිකව ද්වේෂය ඇවිල්ලා නිකන් හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන මට්ටමට එනවා. ආන් ඒක තමයි ඒක හරීම සියුම් තැනක්. මේ මාර්ගය ඔබට යද්දි හැම යම් මේ මාගේ වැඩිච්ච අය ඉන්නවනම් ඒ මම මේ කිව්ව හරියට ගිහිලා ඇද්දගල ඇති. එතකොට ඉතින් ඔක්කොම පා වෙලා වගේ යනවා. ගුරු රුත් එපා වෙනවා. අන්න එතන තමයි මා කියන්නේ ඔබේ ශ්‍රද්ධාව මනින දැන. ඇත්තම ඔබ භක්තිවන්ත කෙනෙක්ද? ඇත්තටම ඔබේ ශ්‍රද්ධාව දිනනද කියන්නේ අර කොච්චර ඇතුළේ එපා වුණත් අප්‍රිය වුණත් දැන් ඇති කියලා හිතුණත් අර කණ්ඩත් බෑ, උකාරේ දෙනවා, අප්‍රියයි, වමන යන්න වගේත් එනවා. අන්න එහෙම එපා වෙලා තියද්දිත් මේක අප්‍රිය වෙලා තියෙද්දි ඔබට මේ විශ්වාසය කඩා ගන්න නැත්තම්, ශ්‍රද්ධාව කඩා ගන්න නැත්තම්, ඒ ගුරුවරයාගේ වචන කෙරෙහි ඇති වෙච්ච භක්තිය, ශ්‍රද්ධාව, විශ්වාසය වෙනස් නොකරොත් විතරක් මා කියනවා ඔබට ගමනක් තියෙනවා කියලා. නැත්තම් ඔතනදී 99%ක් හැලෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක්ට ඔය හර යම් මට්ටමක ඔය අත්දැකීම එන්න වෙනවා. 100%ක් ඔය මං කිව්ව මට්ටමේම සමහර අයට එන්නේ නැහැ. සමහර අයට භාවනාවේදී ඔන්න ඔය වගේ කාල එක යුගයක් තියෙනවා. ඒ කාලෙදී මේ නිකන් ඒ කාලෙදී දාලාම යන්න හිතනවා. ඉතින් අර එක විසුණුහස කෙනෙක් ඒ විදිහට මේ කිව භාවනා කරන් ඇදී අර නිබ්බිදා ඥාන එන හරියේදී නිබ්බිදාව පහළ වෙන හරියේදී මේ ගුරුව කියලා තිනවා එපා වෙලා අන්තිර කියලා මට බෑ මේ සිවුරෙන්න කියලා ගුරුවරට කිව්වලු මේ ගුරුතුමනි මයි යනවා මට මහානකම හරියන්නේ නැහැ මට මේක ඇති වෙලා තියෙන්නේ එපා වෙලා වගේ තියෙන ඔක්කොම දැන් මට ජීවිතේ භාවනාවත් එපා වෙලා ඔක්කොම එපා වෙලා තියෙන්නේ මං යනවා සිවුරු ඇරලා කියලා කියන. ඒතකොට උන්වහන්සේ කියනවා ආ නම සිවුරු ඇල්ල ගියාට කමක් නැහැ. හැබැයි ඉතින් මට පොඩි මම දැන් වයසයි. ඔයාලට පුළුවන් ද අර ගල කඩලා මේ එතන පොඩි ගල් කුටියක් වගේ හදලා දෙන්න. මට පොඩ්ඩක් මං ආසයි ඉතුරු කාලේ මේ ගල් එනක ඉන්න කියලා. ඉතින් උන්වහන්සේ කියනවා ආ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි ගුරුවරයා. ඉතින් මං ඒක කරලා මං සිවුරු ඇල්ල යන්නේ නැහැ කියලා ඊට පස්සේ උන්වහන්සේ කාලයක් අරගෙන අර මේ ගල රත් කරලා වතුර දාලා රත් කර කර ටික ටික ගල කඩලා ගල රත් කරලා ගල කඩලා මේ ටික ටික මොකද කරේ මේ අරක ගල් ගුහාව හැදුවා. ඔහොම වස් තුන් මාසෙම ගියා. දැන් තුන් මාසයක් ගිහිල්ලා ඊට පස්සේ ගුරුවරයා කිව්වද ඊට පස්සේ කියලා ස්වාමීන් වහන්සේ හරි දැන් මේ හරි දැන් මම එහෙනම් යන්න දෙවි කියලා. දැන් ඉතින් ඔක හදපු අලුතෙන් ඔක සීතල වැඩි ඇතුළේ ඉතින් පොඩ්ඩක් උකට මැටි ගහලා ඇතුළේ පොඩ්ඩක් සීසන් කරන්න ඕනේ. මම වයසයි මම එක පාට කිව්වොත් මට ලෙඩ වෙන්න පුළුවන්. මේ සෙම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඔක මැටි ටිකක් ගහලා ඔක ටිකක් සීසන් කරන්න.
ඉසෙන් කරහන්ට කරලා මේ කියලාට පස්සේ යන්න කියලා. ඉතින් උන්වහන්සේට පස්සේ අර කුටියට ගියා. කුටියේ ඉඳගෙන ඒක ටික දවසක් ඉන්නවා. මැටි ගහලා උන්වහන්සේගේ වැඩේ ඉඳ ගන්න උන ආයේ සිතාර ස්වභාවික දෙන්න ආවා. ආවට උන්වහන්සේ ආයේ භාවනාව එතනින් එහාට දැන් වැඩි ඉගෙන යන්න වාසේ. ඊට පස්සේ ගුරුවරයාට කිව්වා ගිහලා ඉතින් දැන් නම් ස්වාමීන් වහන්සේ මට සිවුරු අරින්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ගුරුවරයා ගෙන එහෙනම් ඉතින් හදාගත්ත කුටියම දිගට ඉන්න කිව්වා. ඒ කියන්නේ ගුරුවරයා දන්නේ ඒකයි මා කියන්නේ මේ මාර්ගේ වැරදි අපිට නැවතද මං කියන්නේ. ඒ ගුරුවරයා දන්නවා ඒ එහෙම කාලයක් තියෙන ඕනේ කෙනෙක් ඒ පරිප්පුව ගන්න වෙනවා. ඒ හරහා යන්නේ මේක ඇති වෙනවා එපා වෙනවා. ඉතින් ඒකයි මන්නම් කියන්නේ මේ. ඒ ශ්‍රද්ධාවම තමයි මේකට අවශ්‍ය කරන්නේ භක්තියමයි. ඒ ඇදහිල්ලමයි කොච්චර එපා වුණා. කොච්චර දැන් ඇති කියලා හිතුණා. ඒත් නොනවතින අර වීරය කියන එක නවත්තන්න නැති ගතිය. ඒත් ඒ කරගෙන යන ටික හේම කරගෙන යෑම. ඒකට පුදුමාකාර විදිහ මට පේන්නේ වීරියට වඩා ඇදහිල්ල තියෙනවා. වීරියට වඩා ගොඩාක් අපි කියන්නේ ශ්‍රද්ධාව, භක්තිය, ප්‍රේමය ඈ ඒක තියෙනවනේ. ඒකනේ අර බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ සුගත කියලා කියන්නේ. සුගත කියලා බුදුරජාණන් වහන්සේට කියන්නේ සුගතයන් වහන්සේ කියලා. හේතුව තමයි සුගත කියලා කියන්නේ උන්වහන්සේ එකක් කරන්නේ නිවන්ට ගමන් කළාගෙන අනිත් අරදී තමයි මේ කවුරුත් ප්‍රතික්ෂේප කරන කවුරුත් යන්න කැමති නැති පයින් ගහන කිසි කරලා දාන නිවන උන්වහන්සේ සුන්දර ලෙස පෙන්වනවා. ඒක ඇත්තටම කවුරුත් කැමති යන එකක් නෙමෙයි. ඔයාලට ඒකේ අත්දැකීම් ලැබෙද්දි තේරෙයි දමල ගහලා ගෙදර යන්න ඉඳෙන වැඩක් ඒක. ඒකට බැස්සොත් ඒක ඒකට බහැලා යද්දි එන මේ දේවල් ඒ කැලි ටිකක් තියෙනවා ඒ ටික වඩා හරියට එද්දි දමල ගහලා පිසිකල්ලා දාලා යන්න ඉඳෙනවා නිවනත් එක්ක. ඒ වුණාට අර ඒ අර ශාස්ත්‍රුන් වහන්සේක සුන්දර ලෙස පෙන්ලා දිනවනේ. ආන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචන විශ්වාස නිසා අපි යනවා නිසා කැමැත්තෙන් යනවා නෙමෙයි සමහර කැලි වලදී. ඉතින් මාගේ යන්නේ අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දවසක් මේ ආනන්ද හාමුදුරුවෝ මේ භික්ෂුණීන් වහන්සේලාට භාවනා කර්මස්ථාන දීලා එනවා. එද්දි බුදුහරවහන ආනන්ද මේ භික්ෂුණීන් වහන්සේලාගේ භාවනාව කොහොමද මේ දවස්වල කියලා කියනවා. ස්වාමීනි මේ දවස්වල නම් හොඳට මේ නින්නහන්සේලාට භාවනාව වැඩිගෙන යනවා. සතිපට්ඨානෙ හොඳට ඇතුලේ වැඩිලා වැඩිගෙන වැඩෙන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ ආනන්ද කියලා දුන්නේ නැද්ද පණිවිත භාවනා අපණිවිත භාවනා දෙක කියනවා. ස්වාමීනි මං එහෙම දෙයක් අහලා නැහැ. මමවත් අහලා නැහැ එහෙම දෙයක්. ඊට පස්සේ බුදුහාම කියනවා ඔහොම හොඳට සතිපට්ඨානෙ වැඩිගෙන යද්දී ආනන්ද ඔය හිත තද වෙනවා. අර තද අර අපි කිව්වේ අපිරියා ගති ඇතිලි ගති වෙනවා. අන්නේ වෙලාවේ බුදුහාම කියනවා ඒ අර අර යන මූල කමඨහන වෙනස් කළා. උනා ආයේ සමත නිවිතකට කමඨහන වෙනස් කළා දාලා හිත පොඩ්ඩක් ආයේ ඍදු කරනවා. ආයේ සොෆ්ට් කරනවා. ආය අර හාමුදුරු කරේ වෙන වැඩක් දුන්නේ කුඩියක් හදාන්න දුන්නා. ඒ වගේලා ආයෙ හිතාර ටිකක් මුදු කළා බැලන්ස් කළා. ඊට පස්සේ ඒක කියලා දාලා ආයෙ ඔන්න හිත ආයෙ හරි කියලා ආයෙ තද කරනවා. ආයෙ විපස්සනා වේ යනවා. අන්නේ වගේ මේ මාර්ගේ ටිකක් හරි අමුතු වාදයක් තියෙන එක. මේක මේ කොයි දිගට යන එකක් නෙමෙයි. ඒක ආයෙ බස්සනවා, ස්ලෝ කරනවා, මුදු කරවනවා, ආයෙ තද කරනවා. ඒ වගේ නිකන් රත් කර කර ආයෙ අර මැනික් අර මේ රත්තරන් හදනවා වගේ. රත් කරනවා, වතුරට දානවා, ආයෙ වතුර දාලා ආයෙ රත් කර කර ඒ බැලන්ස් එක ගන්න තියෙන්නේ ඇතුලේ. ඉතින් එතකොට ඔන්න ඔය වගේ මං කියන්නේ මාර්ගේ වඩාගෙන යද්දි ඔන්න ඔයගේ ස්වරූපයකට හාලයක් එනවා. දැන් ඊට පස්සේ දැන් අපි හිතමු එහෙම ආවත් එහෙම එපා වුණත් ඔක්කොම අපිරියා වුණත් අපි අපේ භක්තිය, ආදරය, ශ්‍රද්ධාව, වීරිය නිසා මාර්ගේ සැක කරන්නේත් නැහැ, අතහැරලා දාන්නෙත් නැහැ, ජීවිතේ නැතුණත් කමක් නැහැ. දැන් මේ වැටිච්ච වලින්ම ගොඩ එනවා කියලා ඒකටම බැහැලා කරගෙන යද්දි ඊට පස්සේ දැන් අර අපිට මාබල කිව්වනේ අර හුස්ම රැල්ල පේන්නේ නැතුව යනවා, ඉරියව්ව පේන්නේ නැති වෙනවා ඉන්නවා කියලා. ඊට පස්සේ සිතට හුරු වෙනවානේ. කිසිම අරමුණක් නැතුව දැන් ඉන්න පුළුවන්, සිහිය තියන්න පුළුවන්නේ. ඒක හුරු වුණාට පස්සේ ආයේ ඔබ රූප ධර්ම අසුර කරන්න යන්න එපා භාවනාව. ආයේ භාවනාවට ආයේ දැන් ඒ හොඳට අර ගෙවෙන තැනට ගිහලා හුරු වෙච්ච යෝගාවචරයන්ට මේ වාඩි වෙලා හුස්ම රැල්ල දෙකක් තුනක් බලද්දී එහෙම අර හුස්ම රැල්ල දැනින්නේ නැතුව ගිහිල්ලා අර අවදිද වැටෙනවා. සමහරවිට වාඩි වෙච්ච ගමන් මුලදී පොඩ්ඩක් ඔන්නේ තප්ප විනාඩියක් විතර කය දෙනවා. පස්සේ කය දෙන්නේ නැතුව ගිහිල්ලා ඒක හොඳට ඒ මොකද අර ගොඩාක් මැචුව වෙලා දැන් භාවනාව ගොඩාක් පරිණතයි. කියන්නේ පරිණත වෙලා යාගේ ඇතුළ. ඒ නිසා යාට වාඩි වෙන්න විතරයි ඕනේ. නිකන් S2 පියා ගන්න විතර. සමහර S2 අරන් හිටියත් එහෙම සිත අන්නේ ඒ මට්ටමට ඇතුළ ආවට පස්සේ ආයෙ රූප ධර්ම අසුර කරන්න එපා භාවනාවට. ආයෙ හුස්ම බලන්න යන්නත් එපා, ඉරියව් බලන්න යන්නත් එපා. නිකන්
නිකන් අවදී දින ඇච්චර. දැන් අපි එතනින් පස්සේ කමටහන හොයන්න එක වැරදි. ඒ ඒ මට්ටමට භාවනාව දැන් ඔබට පුළුවන් රූප ධර්ම ඇසුරු කරන්නේ නැතුව සිහියෙන් ඉන්න. රූප ධර්ම පරිහරණය කරන්න. ඒ කියන්නේ වේදනාව දැනෙනවා, හුස්ම එනවා යනවා, වේදනාව එනවා යනවා, ඒව එනවා යනවා ඔබ ගණන් ගන්නේ නැහැ ඒවා. ඔබ ඔබට දැන් ඔබට බැලන්ස් එකක් තියෙනවා. කිසිම ඔබ්ජෙක්ට් එකක් නැතුව කිසිම භාවනාවට රූප කර්මස්ථානයක් නැතුව සිහියෙන් ඉන්න පුළුවන්. රූප කර්මස්ථානයක් නැතුව ඔබට අවදිය තියාගන්න පුළුවන් මට්ටමකට භාවනාව ඇතුළේ බැලන්ස් වෙනවා. භාවනාව බැලන්ස් වෙන්න පටන් ගන්නවා, සකස් වෙන්න පටන් ගන්නවා. ඒ රූප කර්මස්ථානයක් නැතුව භාවනාව බැලන්ස් වෙන්න ගත්තට පස්සේ දැන් ඔන්න ඊට පස්සේ දැන් අපි භාවනා කරනවා කියලා අපිට මුකුත් එහෙම අරමුණක් නැහැ. දැන් කවුරු හරි එවොත් මොකක්ද කරන්න භාවනාව කියලා එහෙම කියන්න එක කියන එහෙම හුස්ම බලනවා කියන්නවත් නැහැ. ඉරියව් බලනවා කියන්නවත් නැහැ. නිකන් අවදියේ ඉන්න හැම අවදියේ තියෙන්න ගන්නවා. ඒක ආන් ඒ මට්ටමට ආවට පස්සේ ඔබ රූප ධර්ම අසුර කරන්න එපා. අන්න ඒක උඩ දැන් විඥානේ කර වෙනවා. ඒ විඥානේ අංශ භාග වෙනවා. විඥානේ දැන් ඔබ රූප ධර්ම සංසිඳවල දැක්ක රූප ධර්මයක් දිහා මුලදී රූප ධර්මයක් අරගෙන එක දිගට බලන් හිටියා. අන්තිමට ඒ රූප ධර්මෙ ගෙවිලා ගියා. ඊට පස්සේ ඔබට තේරෙනවා මේ රූප ධර්ම කියන්නේ බොරුවක්. මේක මේ ඇත්තටම පවතිනක් නෙමෙයි. තියන කල හේතුනට තියෙන මායාවක් විතරයි කියලා ඔබ තේරුම් ගත්තරසේ දැන් ඒක තේරුම් ගන්න තමයි රූප ධර්මයක් ගන්න කිව්වේ. ඇතුව නැත්තම් අපි දන්නේ මේ අපි හුස්ම බලන්න කියන්නේ මරණකම හුස්ම බලන්න කියලා. නැහැ. ඉරියව්වක් ගන්න කියන්නේ මරණකම ඉරියව්ව ඉන්න කියන එක නෙවෙයි. ඒක අර ඒ අපි නාම රූප ධර්ම තේරුම් ගන්න යද්දි මේකේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න අපි ඒක ගන්න ඕනේ. නාම රූප දෙකෙන් ගැලවෙන්න අපි නාම රූපයක්ම අරගෙන බැලුවා. ඊට පස්සේ සතිය ওই මට්ටමට උන හදා ගන්නවා. සතිය ওই මට්ටමට හදාගාතර පස්සේ උන් ඊට පස්සේ අපේ ඇතුලේ දැන් රූප ධර්ම අපි ඇසුරු කරන්නේ නැහැනේ. විඥානේ ඊට පස්සේ මොකද කරන්නේ? විඥානේ නාම රූප නාම ධර්ම මතු කරන්න පටන් ගන්නවා. විඥානේ නාම රූප මතු කරන්න පටන් ගන්නවා කියන්නේ එක එක විශාල අපිට සැහැල්ලුව දෙනවා, ප්‍රීතිය ඇති කරනවා, සතුට ඇති කරනවා. මං කියන්නේ දැනෙන සතුට වේවා, දුක වේවා, ඒක දිහාත් අර රූපේ දිහා ගණන් ගත්තේ නැහැ වගේම නිකන් ගණන් ගන්න නැතුව ඉන්නේ. සතුටක් ගණන් ගන්නෑ, දුකක් ගණන් ගන්නෑ. ඒ දෙකම නිකන් සිද්ධි දෙකක් විතරයි කියන මට්ටමට ගන්න. නිකන් අර අවදී ඉන්නවා. දුක් සතුට දෙක නිකන් සිද්ධි දෙකක් විතර සතුටවත් දුකවත් ඕනවට වඩා ගණන් ගන්නෑ. ඒක දිහත් ගණන් ගන්න නැතුව නිසා ඒකත් ගෙවින්න ගන්න. ඊට පස්සේ වෙන්නේ මොකද? ඊට පස්සේ අර ඊට පස්සේ මේ එක අර අපි අර ගීදාස්සිකේ කතා කරේ එක එක බහුවූත සංඥා එන්න පටන් ගන්නවා. දෙවියෝ වෙන්න ගන්නවා, පිරිත් හඬවල් වෙන්න පටන් ගන්නවා, අනම්මනම් බුදුහාඳුරු වෙන්න පටන් ගන්නවා, එක එක මනෝ විකාර එන්න ගන්නවා. අපි ඒකත් ගණන් ගන්න. ඒකත් මම නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා ඒකත් ආපු තැනටම ගෙවිලා යන්න දෙනවා. ආපු විදිහටම ගෙවිලා යන්න දුන්නාට පස්සේ ඔන්න ඊට පස්සේ සිතට මොකද වෙන්නේ? සිත ඒම ඔය දෙක ගණන් ගා ඔය නාම ධර්මත් අපි අසුරු කරන්නේ නැහැ. නාම ධර්ම අසුරු කරන්නේ නැති වුණාට පස්සේ දැන් අපි නාම ධර්ම දෙක ටිකක් එන එක ඔය විදිහට ගණන් ගන්න නැතුනම එන එක පච වෙලා ගෙවිලා යනවා. ගෙවිලා ගියාට දැන් අපි රූපය අසුරු කරන්නේත් නැහැ, නාම ධර්ම අසුරු කරන්නේ නැති වුණා. ඒ එන එක එහෙම ගෙවිලා යන්න දුන්නාට පස්සේ මොකද වෙන්නේ? සිත එකපාරට බ්ලැන්ක් වෙනවා. සිත එක අවධියක් වෙනවා. හිත සම්පූර්ණ හිස් වෙලා තියෙනවා. ඒකේ රූප සංඥාත් නැහැ, නාම ධර්මත් නැහැ, සංඥාත් නැහැ, රූප සංඥාත් නැහැ, අර දෙවිය භූත කියන සංඥාත් නැහැ, ප්‍රීතියකුත් නැහැ, දුකකුත් නැහැ, අමුතු සතුටකුත් නැහැ. වගේ නිකන් එක්තරා නිකන් හිත බ්ලැන්ක් වෙලා. ඒක හරියටම බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ චිත්ත පරිසංවේදී අසසිසාමිති චිත්තති චිත්ත පරිසංවේදී පසසිසාමි චිත්තති කියලා. ඒ කියන්නේ හරියට මේ අපි නිකන් සිතක් දකිනවා වගේ. සිත විතරයි බ්ලැන්ක් හිතක් තියෙනවා. ඇතුලේ නිකන් සම්පූර්ණ ඔක්කොම හිත හිස් වෙලා ගිහලා. හිතේ එහෙම මොකක්වත් භාවනා කරන්න දෙයක්වත් කරන්න අරමුණවත් මොනවත් නැහැ. ඇතුලේ හේම බ්ලැන්ක් වෙලා හිස් වෙලා නතර වෙලා ගිහලා. ඒකට හැබැයි එතනදී පේනවා. අර මනෝභංගම ධම්මා මනෝසිට්ඨා මනෝමය කියන්නේ මේ මානසික කොහොමද මේ මනසින් ලෝකෙම ඇවෙන්නේ? මව නැහැටි ලෝකයක් හදාගන්න හැටි. හැබැයි ඒවත් හොඳට ওই හිත බ්ලැන්ක් වෙච්ච හිතට පේන්න ගන්න. හැබැයි මේ බ්ලැන්ක් වෙච්ච හිතට විඥානේ කැමති නැහැ. මොකද මේ මෙතනදී මුකුත් අරමුණක් නැහැ සිතට. එතකොට විඥානේ හොඳටම විඥානේ පච වෙලා යනවා. විඥානේ බල ඔක්කොම ටික බල ධාතුව සම්පූර්ණ දි වෙලා යනවා. ඒක විඥානේ බලනවා මේ බ්ලැන්ක් එකකින් අයින් කරන්න ක්‍රමයක්. කොහොම හරි මොකක් හරි අනුකල්පනාවක් දාන්න, ප්‍රකල්පනාවක් දාන්න, චින්තන දාන්න,
දාන්න මොනවා හරි උත්සාහයක් කරන. එහෙම නැත්තම් කියනවා මොක තමයි නිවන කියලා, ඒක විඥානේ ඒ හිස් වෙච්ච හිත නිවන කියලා හරි අල්ල ගන්න. අල්ලගෙන දෘෂ්ටියක් හදාගෙන ඉන්න බලන්න. මේ වගේ විඥානේ පුදුමාකාර කපටි වැඩ දෙන්නේ. එසේ ඒ විඥානේ දෙන ලනු කන්න එපා. ඒ බ්ලැන්ක් ഇതുල ඉන්න, ඒ බ්ලැන්ක් එක මම ගියා ගන්නද මේක. ඒකට නිවන කියන්නත් එපා. ඒක නෙවෙයි ඇතින් ඉතින් බ්ලැන්ක් හිත නිවනොත් නිවන බ්ලැන්ක් වෙනවනේ. එහෙම එකක් නැහැ. එතකොට ඒ බ්ලැන්ක් හිත වෙජ මොකක්වත් නැති බ්ලැන්ක් කියලා ගියපු එක ඒක හැබැයි ඒක ඉන්නේ ඒක ඒක තුල ඉන්න ටික ටික හුරු වෙන්නේ හැම එදින්දා වැඩ කරද්දි සියල්ල කරද්දි බ්ලැන්ක් වෙච්ච ඉතේ ඉන්නවා. ඒ වගේම බ්ලැන්ක් අරමුණු වෙනවා, අරමුණු ආවට කලබල වෙන්නේ, අරමුණු ඇවිල්ලා යනවා. ඒ එහෙම ඉන්න ගමන් ඊට පස්සේ දැන් විඥානේ හුද්දටම දැන් පච වෙලා ඉන්නේ. වින් දැන් යාට දැන් අල්ලගෙන යා එල්ලිලා හිටියේ නාම රූප දෙකක් එක්කනේ. දැන් රූප ඇසුරු කරන්නේත් නැහැ, නාම ධර්ම ඇසුරු කරන්නේ නැහැ. ඊට පස්සේ යා කල්පනා කරනවා දැන් මොකද කරන්නේ කියලා. දැන් ඉවරනේ යාගේ බල. ඊට පස්සේ යා ඇදලා දාන්න පටන් ගන්නවා අනුසය කිලස් ටිකක්වත් ඔයනවා. අපේ ඇතුලේ හැංගිච්ච අනුසය තියෙනවානේ. අන්න යා කරන්නේ ඊට පස්සේ මොකද අනුසය මතු කරනවා. අනුසය මතු කරනවා කියන්නේ අපේ හැංගිච්ච බලාපොරොත්තු තියෙනවා. හැංගිච්ච ප්‍රාර්ථනා තියෙනවා. හැංගිච්ච බලාපොරොත්තු ප්‍රාර්ථනා අන්න ඒවා ටික ගොඩ ගහන්න පටන් ගන්නවා. දැන් සැරවලියට දානවා වගේ එක එක වෙනවා. දැන් මන්නම් කියන්නේ අන්නේ මගේ එහෙම හිත ඉස්සෙගෙන යද්දි ඔබේ තියෙන ලොකුම යට තියෙන ප්‍රකල්පනාව තමයි නිවන් දකින්න කැමැත්ත. මම කියන්නේ අන්න ඒකත් අත. ඒ කියන්නේ ඔබේ හිත ඉස්සෙගෙන යද්දි ඒකට නිවන් දකින්න ඕන කියන අදහසත් අත්තරින්. ඔබට ධානය ලබන්න ඕනේ, රහත් වෙන්න ඕනේ, බුදු වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා ඔය අස්සේ තියෙන බලාපොරොත්තු ටික අල්ලගෙන තමයි අන්තිර විඥානේ ඔය අනුසේ ධර්ම ටික අල්ලගෙන තමයි විඥානේ පවතින්නේ. අපි මොකද කරන්නේ? ඒකත් අත්හැරලා දානවා. රහත් වෙන්න අවශ්‍යකමත්, නිවන් දකින්න ඕනෙකමත්, බුදු වෙන්න තියෙන ඕනෙකමත් ඒ සියල්ල අත්හැරලා දානවා. ආන්ගේ අත්හැරියට පස්සේ විඥානේ පචේ. විඥානෙට දැන් අනුසයත් නැහැ, නාමත් නැහැ, රූපත් නැහැ, අනුසයකුත් නැහැ. එහේ මේ විඥානේ ඊට පස්සේ බලනවා. ඊට පස්සේ විඥාණය කරන මේ හොඳයි. හැබැයි අවදියක් තියෙනවනේ. ඒ අවදිය හරි මං කරගන්නද කියලා බලනවා. ඒකත් අපි අදහනවා. ඒකත් අතහැරියට පස්සේ අන්තිම විඥාණයට මොකක්වත් නැහැ දැන්. ප්‍රකල්පනා නැහැ, අනුසය නැහැ, නාම නැහැ, රූප නැහැ. ඊට පස්සේ විඥාණය කරන්නේ මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා, ගෙවිලා යනවා කියලා දැනගන්නේ මම කියලා එයා යාවම අරමුණු කරන්න පටන් ගන්නවා. දැනගන්න කෙනා මම කියලා. ඊට පස්සේ ඔබ කරන්නේ බලනවා. ඔබ බලනවා මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා කියලා දැනෙන මේ මටනේ. හරි බලන්නේ දැනෙන කෙනා කොහෙද ඉන්නේ කියලා. කියලා අන්න එතන ඉන්කුවරි කරන්න. නැත්නම් අන්තිමට විඥාණය එයාට බැරිම වුණාම පවතින්න එයා කරන්නේ මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. නාම රූපත් මම නෙමේ, රූපත් මම නෙමේ, මේවත් මම නෙමේ කියලා දැනගන්න කෙනෙක් ඉන්නවනේ ඇතුලේ. දැනීමක් ආන්ගේ දැනීම මම කියලා අරගන්න. දැන් ඔබ බලන්න දැන් මේ මෙච්චරම කිව්වා දැනුණානේ, තේරුණානේ. ඒ දැනගත්ත කෙනා දැනෙච්ච කෙනා කොහෙද ඉන්නේ කියලා බලන්න. දැන් මේවා තේරුණ දැන් මේ කතා කරන එක දැනෙන ඔබ කොහෙද ඉන්නේ? ඒ දැනීමක් තියෙනවානේ. සද්ද ඇහෙන බව දන්නවා, සිතිවිලි ඇහෙන බව දන්නවා. ඒ දැනගන්න කෙනා කොහෙද ඉන්නේ කියලා බලන්න. දැන් මේ කියනේවා දැනගන්න කෙනා කොහෙද ඉන්නේ? දැනෙන කෙනා පිටිපස්සෙන් ඉන්නවා. හාන් ඒ දැනෙන්නේ බලන්න පිටිපස්ස කොහෙද ඉන්නේ කියලා. අපි එදත් කතා ඒ බලන්න කොහෙද ඉන්නේ කියලා. හාන් එහෙම බැලුවට පස්සේ මොකද තේරෙන්නේ? දැනීමක් තිබ්බට දැනගන්නේ නැති බව තමයි. හාන් එතකොට විඥානේ ඉවරයි. විඥාණයට නාමයක් නැතු ගියා, රූපයක් නැතු ගියා, ප්‍රකල්පණක් නැතු ගියා. අන්තිමට දැනගන්න බව අත්හැරියා. දැනගන්නේ නැති දැනීමක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ අන්තිමට විඥාණය තියෙන බල ඔක්කොම නිරෝධයි. ඉතින් ඔන්න ඕක තමයි, ඔන්න ඔය විදිහට තමයි අපිට ඔය කියන නාම රූප දෙක, නාම රූප විඤ්ඤාණ, විඥාන විඥාන පච්චා නාම රූප කියන එක ප්‍රැක්ටිකලි කඩන්න යන්නේ. මේ තව මාර්ග තියෙන්න පුළුවන්. දැන් අපි ඔය කිව්වේ අපි මේ කරගෙන යන භාවනා මාර්ගෙදී ඔන්න ඔය විදිහට තමයි අපි විඥාන නාම රූප ක්‍රියාවලිය මේක තේරුම් අරගෙන මේකේ බල බිඳවටානේ නාම රූපේ නිදහස් වෙන. ඉතින් ඒක හරියට ඔය කියන එක තේරුණාම ඇත්තටම ඔබ ඔබේ සංසාර ගමන ඉවරයි. නාම රූප දෙකේ එකතුව නාම රූපච්ඡය විඥාන, විඥාන පච්චය නාම රූප කියන නැවත නැවත ඔය දෙක අන්‍යමාන්නේ ප්‍රත්‍යවී ගමන් කරන සසර ගමන අවසන් වෙලා යනවා. නිදහස් වෙනවා. විඥාන ධාතුව නිර්වාණ ධාතුව බවට පරිවර්තනය වෙනවා. ඒ නිර්වාණ ධාතුව විඥාන ධාතුව නේ. විඥාන ධාතුව මේක ඇත්තම තේරුම් ගන්න ගැටි අන්තර විඥාන ධාතුව නිර්වාණ ධාතුව දාටපත් වුණා. ඊට පස්සේ ඉතින් අපි කියන සංකතේ අසංකත උනා, සංකාර විසංකාර උනා, සංසාරේ ගමන ඉවර උනා කියන්නේ.